හොඳයි ඉතින් අද දවස 25 වෙනි දවස මම කිව්වා වගේ හරි ආරම්භ කරන්න හදන්නේ 2016 සාමාන්‍ය පෙළ ගාණේ හරි මේක අර වෝටර් මාක් එකක් තියෙනවා ඉතින් ඩිපාර්ට්මන්ට් එකෙන් ගත්තා යාලගේ වෝටර් මාක් වදිනවා ඈ ඒකයි ඔය තියෙන්නේ හරි එක්සමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් ගත්තා වෝටර් මාක් එක වදිනවා වදින්නේ හරි හොඳයි ඉතින් පහත සඳහන් සිද්ධාන්ත බලමු ප්‍රශ්න අංක 1 පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්න අංක 1 සිට 5 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. අපි බලමු පොඩි ඡේදයක් දීලා තියෙනවා පුතේ. ඒ කියන්නේ කේස් එකක් දීලා තියෙනවා. කේස් ස්ටඩි එකක්. හරි. ළමා ඇඳුම් මැසීමේ පිළිබඳ ඩිප්ලෝමා ධාරණියක වූ දිලිනි මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන දිලාන් සමග සමානව ප්‍රාග්ධනය උදා දිලු ටෙක්ස් නමින් ළමා ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පෙර පාසලක් අසලින් ගොඩනැගිල්ලක් මිලදීගෙන ආරම්භ කරන ලදී. හරි. අපෙන් අහන්නේ පළවෙනිම එක මෙම සිද්ධිය සඳහන් දිලු ටෙක්ස් ව්‍යාපාරයේ විසින් සපුරන ලබන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? හරි. පුතේ මොකක්ද දිලු ටෙක්ස්? මේ පේපර් එක කීවෙනි පේපර් එකද කියනකට වඩා මට ටිකක් ලේසි 25 වෙනි දවස් අපේ පේපර් ක්ලාස් එකේ කියලා කියන එක. ටික බලා ගන්න පුළුවන් පුතේ YouTube එකේ තියෙනවා. හරි. හොඳයි ඉතින් මම හිතනවා ප්‍රශ්න වලට උත්තර ලියලා ඇති කියලා මම ගිය පාරත් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරා අනිවාර්යෙන් මේ පේපර් ක්ලාස් එකට සහභාගී වෙන පුතාලා අනිවාර්යෙන්ම මේ ප්‍රශ්න වලට උත්තර ලියලම සහභාගී වුණොත් වැඩේ ලේසි හරි කමක් නැහැ ඉතින් දැන් වෙලාව තිබ්බේ නැති කට්ටිය ගැටලුවක් නැහැ හරි හරි මොකද්ද ක්ලියර් මදි සවුන්ඩ් එකද නැත්නම් මොකද්ද ක්ලියර් මදි මම ප්‍රශ්නේ මම අද ඉන්නේ ඉන්ස්ටිටියුට් එකේ හරිද ඒ හින්දා සවුන්ඩ් එකේ නම් ගැටලුවක් වෙන්න විදියක් නැති වෙයි මේ ඔය සුට්ටක් මම වෙනදා කරන තැන නෙවෙයි මගේ තැන නෙවෙයි කියන්නේ මගේ තැන තමයි මේ හරිද මේ අද ඉන්ස්ටිටියුට් එකේ ඉඳලා තමයි ක්ලාස් එක මෙහෙවන්නේ ඉතින් මොන හරි ගැටලු මම හිතන ලොකු නැති වෙයි කියලා කියන්නේ මට පොඩ්ඩක් කිව්වොත් ක්ලියර් මදි කියන්නේ මොකක්ද කියලා මට කියා කරන්න මොකක් හරි බලන්න පුළුවන් සිග්නල් නම් වැඩි කරන්න බෑ මේ අනිත් දයක් පුළුවන් කරන්න මට සුට්ටක් මෙසේජ් එකක් දාලා කියන්න හරි හොඳයි හරි පළවෙනි එක හරි පළවෙනි එක පුතේ ඉස්සෙල්ලිය අත කීප දෙනා ඉන්නේ හරි මොකද අද එහෙම දැනුම් දීමක් කරේ නැහැ එන්නේ කියලා ඒ වුණාට කලින් ක්ලාස් එකේ හිටපු කට්ටිය තමයි හරි හොඳයි ඉතින් මේ මෙම සිද්ධිය සඳහන් දිලු ටෙක්ස් මොකද්ද මූලික මිනිස් අවශ්‍යතාවය ඇඳුම් හරිද පුතේ ඇඳුම් ඒක හරිම ලේසි ප්‍රශ්නයක් හරිද ඉතාම ලේසි ප්‍රශ්නයක් උත්තරේ ඇඳුම් හරි නැතු ඉතින් දිලු ටෙක්ස් කියලා කියපු ගමන් උත්තරයක් එනවනේ පුතේ නේද ටෙක්ස්ටයිල් එකක් හරිද දිලු ටෙක්ස් ඇඳුම් තමයි මූලික මිනිස් අවශ්‍යතාවය හරි හොඳයි ඒකට උත්තරේ දෙක ඒක බොහොම සරල උත්තරයක් මේ සමහර ඒ වගේ අහන්නකෝ සමහර ඒ වගේ පුතේ දැන් අපි බොහෝ දුරට හිතනවා මේ පළවෙනි ප්‍රශ්නේ මාර ලේසි ටක් ගාලා උත්තරේ කියන්න පුළුවන් ගැටලුවක් නැහැ කියන එක හැබැයි හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ ඒක මතක තියාගන්න. හරි. සමහරක් වෙලාවට ඔයාලට හිතාගන්න බැරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. උදාහරණයක් හැටියට සමහරක් වෙලාවට පුතේ මෙතන දිලු කියන්නේ දිලු ටෙක්ස් කියන නෙමෙයි සමහරලාට දැන් අපි මේ මෙතන කියවන්නෙම දිලු ටෙක්ස් කියන. දැන් මේ ඡේදය නම් පොඩි ඡේදයක්. ටිකක් ලොකු ඡේදයක් දීලා කිසියම් ව්‍යාපාර ආයතනයක් ගැන එක දිගට විස්තරයක් දීලා හරි අහන්න පුළුවන් ඒ ඡේදය සඳහන් පොඩි යම් කිසි තැනක විතරක් සඳහන් වෙන ව්‍යාපාරයක් ගැන එතකොට බොහෝ දුරට අපි අර ඡේදේ කිය මම මේ කියන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් කියලා මං හිතනවා සම්පූර්ණ අපි හිතමු සම්පූර්ණ ඡේදෙම තියෙන්නේ පාසලක් ගැන කියලා ඉතින් හරි සම්පූර්ණ ඡේදෙම තියෙන්නේ පාසලක් ගැන මේ ඉතින් කොහොම හරි ඉතින් මේ ඒ පාසල ගැන දීලා අපිට මොකක් හරි තැනකින් එක්කෝ ඒකේ තිබ්බ කැන්ටින් එකක් ගැන හරි මොකක් හරි විස්තරයක් දෙන්න හරි ඒ විස්තරය දීලා ඊට පස්සේ ඔන්න දැන් අපෙන් අහන්නේ කැන්ටින් එක ගැන. දැන් අපිට එකපාරට මේ හිතා ගන්න බෑ මොකද්ද අපෙන් ඇහුවේ කියන එක. අපි අර සම්පූර්ණ ඡේදෙම කියවලා කියවලා අපි පළවෙනි ප්‍රශ්නේ කියවන්නෙත් නැතු උත්තරේ දාන. හරි ඒ වගේ වැරදි වෙන්න පුළුවන්. එහෙනම් හොඳට කියවන්න. මොකද පළවෙනි ප්‍රශ්නේ ඇත්තටම ලේසි ප්‍රශ්නයක් අහන්නේ. හැබැයි ඔයාලා හිතන්නේ නැති විදිහට ඒ ප්‍රශ්නේ වෙනස් කරන්න පුළුවන්. හරි. ඒ වගේ ප්‍රශ්න එනවා. ඕ ලෙවල්ස් වල තිබ්බා ඒ වගේ ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. හරි. හොඳයි. ඉතින් මෙතන උදාහරණේ මෙතන ඇඳුම් මට විනාඩියක් දෙන්න
හරි. හොඳයි. ඉතින් මේ හරි. හොඳයි. ඊට පස්සේ දෙවෙනි එක ඉහත සිද්ධිය සඳහන් දිලුටෙක්ස් ව්‍යාපාරයේ අවස්ථාවක් වන්නේ. හරි. ඉහත සිද්ධිය සඳහන් දිලුටෙක්ස් ව්‍යාපාරයේ අවස්ථාවක් වන්නේ පුතේ. අවස්ථා තියෙන්නේ කොහෙද? බාහිර පරිසරයේ. හරි. මං දවස් කීපයක්ම ලියුපින්ද දැන් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන නැත්නම් අපි කියන උකට ශදුවත විශ්ලේෂණය ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන ඕකෙන් ෂයන්න යදුවන්න ශක්තියින් දුර්වලතා තියෙන්නේ අභ්‍යන්තර පරිසරයේ අවස්ථා හා තර්ජන තියෙන්නේ බාහිර පරිසරයේ හරිද ඒතර අවස්ථා හා තර්ජන තියෙන්නේ බාහිර පරිසරයේ ඒතර පුතේ අපෙන් අහන්නේ අවස්ථාවක් ඒ කියන්නේ බාහිර පරිසරයේ තියෙන දෙයක් තමයි අහන්නේ බලමු අංක 1 මේ කවුද කරන්නේ මෙයාගේ නම මොකද්ද දිලින්නේ හරි දිලින්නේ දිලාන් සමග එක්ව කරන්නේ බිස්නස් එක හරි ඔය එක සමාන නම් දෙන්නෙත් පුතේ පටලවන්න තේරෙනවද නැත්තම් ආයේ මොකද දිලිනී දිලාන් විතරද මේ ලෝකේ තියෙන එකම නම නෑනේ හරි දැන් ඔය දෙන්නේ පටලවන්න හරි එහෙම තමයි හරි නිමල් කමල් අමල් සුනිමල් ඔව දෙන්නේ පටලවන්න ඒක අහනවා හදි අපිට හරියට අවබෝධයක් නැත්තම් හරියට කියවුවේ නැත්තම් පටලව ගන්නට අග්ගා හරි අනේ එකයි ඊට පස්සේ අපි බලමු මේකේ කිව්වා වගේ පළවෙනි එක ව්‍යාපාරය පෙරපාසලක් අසල පිහිටා තිබීම. ඔව්. ව්‍යාපාරය පෙරපාසලක් අසල පිහිටා තිබීම. ඔව් ඒක එන්නේ මොකද්ද? පෙරපාසලක් අසල පිහිටා තිබීම අවස්ථාවක් නේද? හොඳ අවස්ථාවක් ඒක. ඒක තමයි උත්තරේ වෙන්නේ. බලමු දෙක දිලිනි. අදිලිනි ළමා ඇඳුම් මැසීමේ ඩිප්ලෝමා ධාරණියක් කියලා කියන්නේ ඒක ශක්තියක් උත්. ඒක අභ්‍යන්තර පරිසරයක. දිලාන් ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමත් ශක්තිය. දිලිනි සහ දිලාන් සමව ප්‍රාග්ධනයේ තීම ඒක ඉතින් ලොකුවට ශක්තියක් වෙන්නේ නැහැ උනාට ඉතින් ඇතුලේ අභ්‍යන්තර පාර්ශවය කරපු එකක් නේ ඒ හින්දා ඒක අපි බාහිර පරිසර එකක් නෙමෙයි ඒක අවස්ථාවක් නෙමෙයි උත්තරේ අංක 1 උත්තරේ 1 ඊට පස්සේ තුන්වෙනි එක මෙම සිද්ධිය සඳහන් දිලුටෙක්ස් ව්‍යාපාරය මෙම සිද්ධිය සඳහන් දිලුටෙක්ස් ව්‍යාපාරය අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද පුතේ දැන් මෙතන මොකක්ද මේ ව්‍යාපාර සංවිධාන වර්ගය? තමන් ඔහොම තියාගෙන ඉන්නංග තුන්වෙනි එක අපි කතා කරන්නේ. මොකද්ද? හවුල් ව්‍යාපාරයක්නේ. දිලිනි සහ දිලාන්. ඒකට එකතු වෙලා සමාන ප්‍රාග්ධනය යොදලා තමයි ව්‍යාපාරය පටන් ගන්නේ. හරි. හොඳයි උත්තරේ. කියද? දෙක හවුල් ව්‍යාපාර. හතරවෙනි එක දිලුටෙක්ස් ව්‍යාපාරයේ විසින් මිලදීගත් ගොඩනැගිල්ල ගොඩනැගිල්ල අයත් වෙන්නේ මොන නිෂ්පාදන සාධකයකට පුතේ ප්‍රශ්නයක්ද ප්‍රාග්ධනය නේද ඒක මං ආපහු කතා කරන්නේ හරි පුතේ භූමිය කියලා කියන්නේ සියලුම ස්වභාවික දේවල් හරි නිෂ්පාදන සඳහා භාවිත කරන සියලුම ස්වභාවික දෑ තමයි අපි භූමිය කියලා කියන්නේ හරි ඊට පස්සේ අපි ශ්‍රමය කියලා කියනවා නිෂ්පාදනය සඳහා භාවිත කරන කායික හා මානසික දායකත්වය ප්‍රාග්ධනයට අපි කියනවා හරි මොකද මිනිසා විසින් සකස් කරන ලද ඕනෑම දෙයක් ප්‍රාග්ධනය හරි ඊට පස්සේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ සියලුම නිෂ්පාදන සාධක පාලනය කිරීම කරන ප්‍රොසෙස් එක හරි ඒ ක්‍රියාවලිය ඒක තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ ලියාගන්න වෙනම වෙලාවක් නොදුන්නත් හැකි පුළුවන් හැම වෙලාවෙම ලියන්න ඕනේ හරි දැන් ඔය වගේ උත්තර යටින් හරි උඩින් හරි මං සාමාන්‍යයෙන් මේ ඔයාලට ගිය පාරත් කිව්වා ඒ කියන්නේ දැන් පුතේ ඔයාලා ලියා ඔයාලා දැන් දැන් මෙතන ගොඩක් අයට මම දන්නවා PDF එක තියෙන මේ දවස්වල print out එක ගන්නත් බෑනේ මේ ටික print out ගත්තොත් මේ රුපියල් 60ක් 70ක් වෙනවනේ ඉතින් PDF එක තියාගෙන ඉන්නේ හොඳයි කියලා සමහරවිට හිතෙනවා ඇති හරි ඉතින් කොහොම හරි මේ පුළුවන් තරමක් මොකක් හරි කට් පේපර් එකක් හරි තියාගෙන වෙනම කොලයක් තියාගෙන හරි ප්‍රශ්න අංක එකට උත්තරේ මෙන්න මේක දෙකට උත්තරේ මේක කියලා ලියාගන්න හරි මම ඕක කිව්වේ නැත්තම් හෝ අලුතෙන් අය ඉන්නවා නම් කතපුති 95 කියලා දී. හරි. මේ වගේ කොලයක් ගත්තොත් හරිද? 1ට අදාළ උත්තරේ අපි ගේමු 2 කියලා. හා. මං යම්කිසි අමතර කරුණු මොනවා හරි කිව්වනම් මං මේ කියන්නේ PDF එක තියෙන කට්ටියට. ඒ කියන්නේ එයාලට දැන් පේපර් එක ලියා ගන්න විදියක් නැහැ නේ. ආ එතකොට ඒ විස්තරේ ලියන්න. දෙවෙනි එකට උත්තරේ 1. ඒකට යම්කිසි දෙයක් කිව්වනම් ඒක ඊළඟට ලියාගන්න. තුන්වෙනි එක ඒ වගේ ඉතින් කොලයක් භාවිතා කරලා ඒ ටික ලියාගන්න. හරි. දැන් මම කිව්වා නම් භූමියේ ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායකත්වය කියලා ඒක නිර්වචන මං කියෙව්වා
හැබැයි මේ ඔයාලට ලියා ගන්න වේගෙන් කියුවේ නැහැ. මොකද මේකේ තියෙනවා ලියා ගන්න වේගෙන් කියලා දෙන්න ගියොත් පුතේ මට අද දවසට ප්‍රශ්න 10ක්වත් සාකච්ඡා කරන්න බෑ. හරි. ඒ හින්දා ඔයාලා දැන් ඉක්මන් කරලා අත ඉක්මන් කරලා ඉක්මනට ලියන්න. හරි. භූමිය හැම කියද්දි කෙටියෙන් ලියන්න ස්වභාවික සියලුම ස්වභාවික දෑ. එච්චරයි. ඕක ලියන්න එච්චර ලාවක් යන්නේ නැහැ. සියලුම ස්වභාවික දෑ. වචන තුනයි. ශ්‍රමය කිව්වේ කායික හා මානසික දායකත්වය. කායික හා මානසික දායකත්වය එච්චරයි. ප්‍රාග්ධනය කිව්වේ මිනිසා විසින් සකස් කරලද දෑ. එච්චරයි. ඒ වගේ කෙටි කෙටියෙන් ටට්ටක් කරලා ලියාගන්න. දැන් මේවා දන්නවා වෙන්න පුළුවන්. හරිද? මම මොනවද නැතින් දන්නවා වෙන්න පුළුවන්. ඒ වුණාට කමක් නැහැ ලියාගන්න. ඔක දන්නවා කියලා නොකිය ඉන්න ගියාට පස්සේ තමයි ඔක අමතක වෙන්නේ. හරි. හොඳයි. හරි. පස්වෙනි එක කියලා දෙන්න. කමක් නැහැ. පස්වෙනි එක මෙම සිද්ධිය සඳහන් දිලුටෙක්ස් ව්‍යාපාරයේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. මොකක්ද ඒකට උත්තරේ? ආ හතරවෙනි එකට උත්තරේ ප්‍රාග්ධනය කියලා ලිව්වේ නැහනේ. තුනනේ. හරි. ඊට පස්සේ පුතේ පස්වෙනි එක මෙම සිද්ධිය සඳහන් දිලුටෙක්ස් ව්‍යාපාරයේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. මොකද උත්තරේ? මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයේකි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් නේ. ඔව් මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය මොකද මේ? ඔව් ඒක තමයි. ඔව් හරි. මේ සේවා සැපීමේ ව්‍යාපාරයක් නෙවෙයිනේ. හරි. මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නෙවෙයි. නෑ නෑ අපේ අනිවාර්යයි. මොකද හේතුව මෙතන දිලාන් සහ දිලිනි කියන දෙන්න පටන් ගන්න දිලු ටෙක්ස් කියලා. තේරුණාද? හරි. එතකොට අනිවාර්යයෙන් ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න ඕනේ. හරි. ඊළඟට මෙම ව්‍යාපාරවල නීති පුද්ගල භාවයක් ඇත නෑ. හවුල් ව්‍යාපාරවලට නීති මේ පුද්ගල භාවයක් නැහැ. හරි. මතක තියාගන්න. හොඳයි. ඉතින් පස්වෙනි එකට එතකොට උත්තරේ පළවෙනි එක. පස්වෙනි එකට එක. පස්වෙනි එකට උත්තරේ එක. හරි. ඊට පස්සේ හයවෙනි එක. හයවෙනි එක. අය බලමු උත්තරේ වන්න බලන්න පුතේ හයවෙනි එකට. තරේවන්න බලන්න හයවෙනි එකට. හරි පුතේ උත්තරේ මොකද හයවෙනි එකට? අපි බලමු එක චුට්ටක් කියවමු බලන්න. ව්‍යාපාරයක හරි ව්‍යාපාරයක හොඳයි ව්‍යාපාරයක අංක එක හිස්සනක් තියෙනවා. යෙදූ මුදලේ සුරක්ෂිතතාවය පිළිබඳව උනන්දුවක් දක්වන අතර හරි කියන්නේ ව්‍යාපාරයකට මේ යෙදූ මුදල සම්බන්ධයෙන් සුරක්ෂිතතාවයක් උනන්දුවක් දක්වන්නේ කවුද පුතේ? අයිතිකරු. හරි. අයිතිකරු උනන්දුවක් දක්වන අතර සාධාරණ අටුපක් ලබා ගන්න කවුද මහන්සි වෙන්නේ? සේවකයෝ. කලමනාකරුවෝ කිව්වත් වැරදි නෑ. උනාට මේතන උත්තරේ පිළිවෙලින් ගත්තොත් අයිතිකරුවෝ සහ සේවකයෝ උත්තරේ හතර. උත්තරේ හතර පුතේ. උත්තරේ හතර. හරි. ඊළඟට හත්වෙනි එක ව්‍යාපාර පරිසරයේ සිදුවීම් කීපයක් පහත දැක්වේ. හරි. ව්‍යාපාර පරිසරයේ සිදුවීම් කීපයක් පහත දැක්වේ. හරි. හොඳයි. එතකොට ඒකේ අපි බලමු මේ මෙම ඉහළ සිදුවීම් අතරින් ආර්ථික පරිසර සාධක පමණක් ඇතුළත් පිළිතුර වන්නේ මොකද්ද? දැන් පුතේ
ඔව් ඒසි හරි බලමු හරි මේ ලියාගමුද ටක් ගාලා මොනවද ආර්ථික සාධක හරි මොනවද ආර්ථික සාධක හරි පොලි අනුපාතය උද්ධමනය තුන්වෙනි එක රැකියා නියුක්තිය හතරවෙනි එක මොකද්ද අනිත් ඒවා මොකද්ද ආදායම් ව්‍යාප්තිය හරි පොඩ්ඩයි ආදායම් ව්‍යාප්තිය ජාත්‍යන්තර සම්බන්ධතා කියන් විනිමය අනුපාතය හත්වෙනි එක ඉතුරුම් ඔන්න ඔය ටික හරි මේ ටික ලියාගන්න පුතේ විනාඩිය දෙන්න මට හරි පුතේ හොඳයි සොරි විනාඩියක් ගත්තා හරි හොඳයි හරි ඉන්ස්ටිටියුට් එකේ ඉන්න පොඩ්ඩක් යන්න මට යන්න වෙනවා හිටපු ගම හරි ඉතින් මේ ආගන්න හරි දැන් මෙන්න ආර්ථික සාධක ටික හරි දැන් මෙතන තියෙනවා පළවෙනි එක ඒ ආබාධිත රණවිරුවන් සැමරීම සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීම ඒක මොකටද අදාළ වෙන්නේ කියන බලන්න අර මේක අදාළ වෙන්නේ නැහැ මේකට. එහෙනම් මොකටද අදාළ වෙන්නේ? මොකක් හරි පරිසරයකට. ඔව්. නැහැ. දේශපාලන. ඒක අදාළ වෙන්නේ පුතේ දේශපාලන පරිසරයට. හරි. ඒක දේශපාලන පරිසරයට අදාළ වෙන්නේ. ඒ කියන්නේ දැන් ආබාධිත රණවිරුවන් සැමරීම සඳහා දිනයක් ප්‍රකාශයට පත් කරන්න හැකියාවක් තියෙන දේශපාලන පරිසරයට. හරි. ඒතර බැංකු පොලි අනුපාතය ඉහළ දැමීම. අන්න පොලි අනුපාතය. අන්න ආර්ථික සාධකයක්. පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීම. ඒ කියන්නේ උත්තමනය. ආර්ථික සාධකයක්. හරි. උත්තරේ B හා C. උත්තරේ 3.
අටවෙනි එක. බැංකු මගින් සපයෙන් ලබන සේවා කීපයක් පහත දැක්වේ. එම සේවා අතුරින් ජංගම ගිණුම් හිමියෙකුට පමණක් ලබා දෙන සේවාවක් වන්නේ. පුතේ ජංගම ගිණුමක් අහන්න දැන් අපි දන්නවා ඉතිරි කිරීමේ ගිණුමක් තියෙන කෙනෙක්ට නම් ඒ කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමක් තියෙන පුද්ගලයෙක්ට සාමාන්‍යයෙන් ලොකු දෙයක් කරගන්නට අමාරුයි. හරි ඕන ලාග සල්ලි ගන්න පුළුවන් ඕන ලාග සල්ලි දාන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ස්ථාවර තැන්පතුවක් තියෙන කෙනෙක්ට ටිකක් පොලිය වැඩි. හරිද? ජංගම ගිණුමක් තියෙන්නේ පුතේ ජංගම ගිණුම් තියෙන්නේ වාණිජ බැංකුවල විතරයි. හරිද? ජංගම ගිණුම් තියෙන්නේ වාණිජ බැංකුවල විතරයි. එතකොට වාණිජ බැංකුවල තියෙන ලොකුම සේවාවක් තියෙන්නේ චෙක්පත් නිකුත් කිරීම, ඒ වගේම බැංකු අයිරා පහසුකම්. එතන මෙතන තියෙන අටවෙනි ප්‍රශ්නේ ස්ථාවර නියෝග ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉතිරි කිරීමේ කට්ටියටයි ජංගම ගිණුම් හිමියන්ටයි දෙකොල්ලන්ට. හරි? ස්ථාවර නියෝග ඕනෙකින්ට පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට බැංකු අයිරා පහසුකම් ලබා දෙන්නේ ජංගම ගිණුම් හිමියෙක්ට විතරයි. දැන් කවුරු හරි පුතෙක් මගෙන් ඇහුවොත් බැංකු අයිරාවක් කියන්නේ මොකද්ද කියලා, පුතේ ගිණුමේ තියෙන මුදල් ශේෂය ඉක්මවලා චෙක්පත් නිකුත් කිරීම නිසා බැංකුවට ණය ගැතිවන අය. හරි? දැන් මතකයිද මේ නිර්වචනේ? මතකයිද? අහන් ඉන්න. අහන් ඉන්න. හරි, ආයෙත් කියනවා. එලියාගන්, මලියාගන්, මලියාගන්. බැංකුව අයිරාවක් යනු. මලියාගන් හැමෝම. බැංකුව අයිරාවක් යනු. ඔන්න ලියාගන්න හැමෝම පුතේ. ඔව්. ජංගම ගිණුමේ ඇති ශේෂය ඉක්මවා මේ ලියාගන්න හරියටම නිර්වචනේ. ජංගම ගිණුමේ ශේෂය ඇති ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කිරීම නිසා එකපාර ලියන්න ඕනේ, එකපාරයි කියන්නේ. ජංගම ගිණුමේ ඇති ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කිරීම නිසා බැංකුවට ණය ගැතිවන අගය. බැංකුවට ණය ගැතිවන අගය බැංකු අයිරාවක් ලෙස හඳුන්වයි. බැංකු අයිරාවක් ලෙස හඳුන්වන. ඒතර උත්තරේ අටවෙනි උත්තරේන්නේ දෙක කොහොමද? හරි. මොකද බැංකු අයිරා පහසුකම තියන්නේ පුතේ ජංගම ගිණුම් හිමියන්ට විතරයි. හරි. මේ ස්ථාවර නියෝග sorry ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන්න එහෙම බාධාවක් නැහැ. ඕන කෙනෙක්ට පුළුවන්. හරි. ඕන කෙනෙක්ට පුළුවන්. හරි. එතකොට විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවත් ඕන කෙනෙක්ට පුළුවන්. කියන්නේ ජංගම ගිණුමක් තිබ්බත් ඉතිරි කිරීමේ ගිණුමක් තිබ්බත් එහෙම ගැටලුවක් නැහැ. හරි. හොඳයි. එතකොට ඒ ඇවිල්ලා උත්තරේ දෙක. හරි. නම්වෙනි එකට බලමු. නමය. මහජන බැංකුවේ ජංගම ගිණුම් හිමියෙක් වන කපිල ලංකා බැංකුවේ ජංගම ගිණුම් හිමියෙක් වන සපු මල්ට චෙක් පතක් නිකුත් කර ඇත. දැන් ඉතින් ලංකා බැංකුවේ මහජන බැංකුවේ පටලව ගන්න එපා. හරි. දැන් ඔය අපි කතා කරන්නේ මොකද්ද? ඔය අපි කතා කරන්නේ චෙක් පතකට සම්බන්ධ පාර්ශ්. හරිද? චෙක් පතක පාර්ශව කවුද? අනලදු sorry අනකරු කියලා පටන් ගමු. අනකරන කෙනා කියන්නේ ජංගම ගිණුම් හිමියා. අනකරු අනලදු කියන්නේ අනන ලබන කෙනා බැංකුව. හරි. ආදායකය. අනකරු කියන්නේ ජංගම ගිණුම් හිමියා. හරි. අනලදු කියන්නේ බැංකුව. ආදායකයා කියන්නේ චෙක්පතේ මේ අදාළ වටිනාකම ලබා ගැනීමට සුදුසුකම් කරන පුද්ගලයා. අදාළ ආදායම රැස් කිරීමට සුදුසුකම් කියන පුද්ගලයා තමයි ආදායකයා. ගැටලු දිනයි ලියා ගන්න කමක් නැහැ.
හරි පුතේ. හරි හොඳයි. ඉතින් දැන් මේකට උත්තරේ කියන්න බලන්න. මෙම සිද්ධිය සඳහන් චෙක් පතේ අනකරු සහ ආදායකයා. පුතේ කවුද අන කරන්නේ? කවුද චෙක් එක දෙන්නේ? සපු මාල්ට කවුද චෙක් එක දෙන්නේ? කපිලනේ. කපිලනේ චෙක් එක දෙන්නේ. සපු මාල්ට කපිල චෙක් එක දෙන්නේ. දැන් මෙතන ඇත්තටම කිව්වොත් හරි මෙතන ඇත්තටම කිව්වොත් අනකරු වෙන්නේ කපිල අනලතු වෙන්නේ මේ අනලතු වෙන්නේ මහජන බැංකුවද ලංකා බැංකුවද අනලතු වෙන්නේ මහජන බැංකුවද ලංකා බැංකුවද ඔව් මහජන බැංකුවනේ මොකද පුතේ කපිලගේ බැංකුව තමයි අනලතු වෙන්නේ හරි නැතුව ලංකා බැංකුව නෙවෙයිනේ ගෙවන්නේ කපිලගේ බැංකුව තමයි මහජන බැංකුව. කපිල නියෝගය දෙන්නේ ගෙවන්න කියලා අන ලද්දා වෙන්නේ මහජන බැංකුව. හරි. චෙක්පතේ සල්ලි හම්බෙන්නේ සපු මල්ට. එතකොට කවුද මේ අන කරු කපිල ආදායකයා සපු මල්. උත්තරේ 4. උත්තරේ 4. හරි හොඳයි හරි පුතේ 10 වෙනි එක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කර තිබූ දිසානායකට අයත් මෝටර රථය ඔහුගේ රියදුරු වන බණ්ඩාර විසින් පදවාගෙන යන අතරතුර අනතුරකට භාජනය විය හරි අනතුරකට භාජනය වෙලා තියෙනවා හරිද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කර තිබූ ඔන්න දිසානායකට තමයි අයිති. හරි. ඊට පස්සේ ආනන්ද පුතේ. හරි. හොඳයි. ඉතින් මේ හරි. පළමු පක්ෂය සහ දෙවන පක්ෂය අහන්න. දැන් පළමු පක්ෂය දැන් දෙවන පක්ෂය කියන්නේ ඔය කවුද පුතේ? මේමනේ. රක්ෂණයට සම්බන්ධ පාර්ශව ඔන්න ආපෞසරයක් අහලා දිය. හරි. දැන් මේ චෙක් පතක පාර්ශව එක ඊට පස්සේ රක්ෂණයට අදාළ පාර්ශව රක්ෂණයට අදාළ පාර්ශව කවුද අපිට ලියන්න පුළුවන් ඕනනම් පළමු පාර්ශවය දෙවන පාර්ශවය හරි දෙවන පාර්ශවය කියලා ලියන්න පුළුවන් ඉතින් මේක ඉතින් සරලයි මෙහෙම ලියන්න එපා ඔව් third party කියලා කියන්නේ තුන්වෙනි පාර්ශව රක්ෂණ. ඒකට ඒකට මේ කට්ටිය විතරයි get මොකරි අනතුරක් වුණොත් වන්දි ගෙවන්නේ. හරි. මේ ඇවිල්ලා පුතේ පළමු පාර්ශවය කියලා කියන්නේ රක්ෂිතයා. දෙවන පාර්ශවය කියලා කියන්නේ රක්ෂකයා. දෙවන පාර්ශවය කියලා කියන්නේ දෙවන පාර්ශවය තමයි. ඔව් මෙතනදී ඒකට පළමු පාර්ශවය කියන්නේ රක්ෂිතයා කියන්නේ රක්ෂණය ගන්න කෙනා දෙවන පාර්ශවය කියලා කියන්නේ රක්ෂකයා ඒ කියන්නේ රක්ෂණ ආයතනය දෙවන පාර්ශවය කියලා කියන්නේ පුතේ දැන් හිතන්න මම වාහනයක් යනවා ඒ වාහනය දැන් ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් එකේ ඉන්ෂුරන්ස් කරලා තියෙනවා මගේ අතින් කාගේ හරි වාහනයක් හැප්පෙනවා එතකොට ඒ අදාළ හපපු එක්කෙනා දැන් මගේ අතින් හැප්පුණ කෙනා ඉන්නවා එයා තමයි දෙවන පාර්ශවය වෙන්නේ වාහනය කියලා ගහක හැප්පුණොත් මොකද කරන්න කියලා අහනවා. ගහට වන්දිය ගෙවන්න. නෑ නෑ ඒක උඩ ප්‍රශ්නයක් නෑ නේද? ගැටලුවක් නෑ. හරි. හොඳයි. දැන් ඉතින් වාහනය කියලා ගහක හැප්පෙනවා ගහ පාරට වැටෙනවා පාර වෙන පස්සේ පාර බ්ලොක් වෙනවා. ඉතින් පාර මේ අස් කරලා දාන්න ඕනේ. එතකොට ඒ ගියපු කොස්ට් එක අරගෙන ආය කර ගන්න. ඒ third party insurance වල full insurance වල ප්‍රශ්නයක් නැහැ third party insurance වල අරවිතේ නඩුදාල යන්න එහෙම එකක් හරි වැඩි හිතන්න එපා ඈ ඔව් ඉතින් ඔයාලට සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ නඩු කියන කොට ලේසිලු අතින් දෙන එක හරි හොඳයි ආ නා නා ඔව් මං කිව්වා හරි හරි නෑ නෑ හරි හරි කියන එක හරි අත්‍තර හරි හොඳයි ආ නා නා
පළමු පක්ෂයේ දෙවන පක්ෂයේ මෙතන කවුද? පළමු පාර්ශ්වය වෙන්නේ දිසානායකට අයත් දිසානායක. ඔව්. දිසානායක තමයි පළමු පාර්ශ්වය වෙන්නේ. හරි. පළමු පාර්ශ්වය වෙන්නේ දිසානායක. හරි. ඊට පස්සේ මෙතන දිසානායක එතකොට දෙවන පක්ෂයේ වෙන්නේ රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. මේක දෙවන පාර්ශ්වය කියලා හෙව්වනම් මෙතන දෙවන පාර්ශ්වයක් නැහැ නේ. උතර පර වරද්ද ගන්න එපා. මේ දැන් බණ්ඩාර විසින් තමයි මේක අනතුර වෙන්නේ. එහෙමට අනතුර වෙන කෙනා නෙවෙයි, අනු මේ රක්ෂණය ගන්න කෙනා නෙයි. මේ රක්ෂිතයා කියලා කියන්නේ පළමු පාර්ශ්වය කියලා කියන්නේ දිසානායක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. උත්තරේ මොකද්ද? එක උත්තරේ එක හරි. හොඳයි, අපි 11 වෙනි ප්‍රශ්නෙට යන්නේ. 11 වෙනි ප්‍රශ්නෙට යන්නේ පුතේ. හරි. එතකොට පළවෙනි එක බලමු. 11 වෙනි එක සංනිවේදන ක්‍රියාවලියක ප්‍රතිපෝෂණය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශයේ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. හරි. පණිවිඩය යවන්නාගෙන් ලබන්නාට වාචිකව හෝ වාචික නොවන මාධ්‍යයකින් ලැබෙන ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය. හරි. මෙමයි පුතේ. දැන් පණිවිඩය දෙන කෙනා දැනගන්න ඕනේ මෙහාට මේ පණිවිඩය තේරුණාද කියලා. දැන් මෙහෙමනේ අහන්නකෝ. දැන් මේ ඇවිල්ලා මේ සංනිවේදන ක්‍රියාවලිය ගැන නෙමෙයි කතා කරන්නේ. අපි කෙනෙක්ට මැසේජ් එකක් දානවා. හරි, හෙට එනවද? හරි. දැන් ඔන්න පණිවිඩය යවන්නා මම. මැසේජ් එක තමයි හෙට එනවද? ඒ කියන්නේ පණිවිඩය. මාධ්‍ය තමයි SMS නැත්නම් අපි තුමු චාංගම දුරකතනේ. ලබන්නා තමයි මගේ යාළුවා. ඒතකොට එයා රිප්ලයි එකක් දෙනවා, "ඔව් හෙට එනවා" කියලා. ඊට පස්සේ එනවා ෂුවර් එකට එන්න. මේ වෙලාවෙත් කියලා මම හරියටම තහවුරු කරගන්න ඕනේ මං කියපු එක සහ මයාට මං කතා කරපු එක තේරුණාද කියන එක. ඒක තමයි ෆීඩ්බැක් එක කියලා කියන්නේ පුතේ. හරි, තේරුණාද මේක ගැටලුවක් නැද්ද කියන තැන අපි බලන්න ඕන. බලමු මේකට උත්තරේ මොකක්ද කියලා. 11 වෙනි එකට පණිවිඩය යවන්නාගෙන් ලබන්නාට ආයි කිව්වනේ පණිවිඩය ලබන්නාගේ මේ මේකට උත්තරේ කියන්න බලන්න කට්ටිය. මේක දැන් තුන්වෙනි එකේ නම් තියෙන ප්‍රතිපෝෂණ අවශ්‍යම නැති කියලා නෑ, ඕනේ අනිවාර්යයෙන්. එතකොට පණිවිඩය යවන්නා පණිවිඩය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය ප්‍රතිපෝෂණ නෙවෙයි. මොකද්ද ප්‍රතිචාරය? මොකද එන උත්තරේ? එකද දෙකද? උත්තර මොකද්ද? උත්තරේ දෙක. පණිවිඩය ලබන්නාගෙන් යවන්නා මේක මේ හරි. يعني පණිවිඩය ලබන කෙනා හරිද? ඕක දෙපැත්තකටම වෙන්න පුළුවන් පුතේ, ඇත්තම කතාව. හරිද? දැන් මෙහෙමනේ ප්‍රශ්නයක් අහන්න කතා කරපු කෙනයි හරිද? ඔය නිකන් හිතන්නකො. දැන් උදාහරණයක් හැටියට ප්‍රශ්නයක් මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් අහන්න කතා කරපු කෙනයි අනිත් පැත්තෙන් ප්‍රශ්නයක් අහන කෙනයි දෙපැත්තක් තියෙනවනේ ඕක. දැන් මෙහෙම අපි හිතමු. දැන් මෙතන කියන්නේ පණිවිඩය ලබන්නාගෙන් යවන්නාට. ලබන කෙනාගෙන් යවන්නාට ලැබෙන ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය කියලා. ඒ කියන්නේ යාට තේරෙන්නේ අපි දැනගන්න ඕනේ මම පණිවිඩය දෙන කෙනා හරියට මේක අදහස ගත්තද කියලා. හෙට උදේ අපි හිතමු නිකන් බ්‍රහස්පතින්දා රෑ 9ට ආයේ පේපර් ක්ලාස් එක තියෙන. හරි. හරිද එනවද කියලා මට අහලා බලන්න පුළුවන්. හරිද? එනවද කියලා අහලා බලන්න පුළුවන්. හරිද? හරිද තේරෙන 9ට එන්න. එනවද? එනවා. එනවලු. හා එනවා කියලා කිව්වා. හරිද? දැන් ප්‍රතිපෝෂණය. හරි මෙතන එනවා කියලා කිව්වා. එන්න ඕනේ. හරි මේ හරි ඈ දැන් මම දීපු මැසේජ් එක යාට තේරුණාද නැද්ද කියලා මම ගත්ත ෆීඩ්බැක් යන්නේ. ලබන්නාගෙන් යවන්නාට තමයි ඒක එන්නේ. හරි, ලබන්නාගෙන් යවන්නාට තමයි ඒක ෆීඩ්බැක් එක එන්නේ. හරි, හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔයාලා නිකන් හිත මේක මෙතන හරියටම උත්තරේ ඉන්නේ දෙක තමයි. හරිද? මේ හරි හොඳයි හසිර. ඈ හරිද? නෑ නෑ මෙහෙමත් වෙන්න පුළුවන්නේ. දැන් සමහරක් වෙලාවට හිතන්න කවුරු හරි කෙනෙක් නම්බර් එකක් ඉල්ල ගන්න කතා කරනවා. හරිද? දැන් මම ඔන්න කාගේ හරි මගේ යාළුවෙක් හිතමු චතුර කියලා. මගේ යාළුවෙක් ඉන්නවා. මම චතුරගෙන් කෙනෙක්ගේ නම්බර් එක ඉල්ල ගන්නවා. හරි? දැන් මම නම්බර් එක ඇහුවට පස්සේ චතුර මගෙන් ආපස්සරයක් අහනවා. පොඩ්ඩක් ආයෙ නම්බර් එක කියන්න. ආ හරි. 0271 හරි හරි ඔහොම කියලා කිව්වා. ඒක එයා තමයි මගෙන් ෆීඩ්බැක් එක ගත්තේ.
මොකද එයා කියපු එක ලබන්නා තමයි මගේ ෆීඩ්බැක් එක. හරි. එහෙම දෙපැත්තක් තියෙනවා. හරි. ඉතින් මේ කොහොම හරි ලබන්නාගෙන් යවන්නාට වාචික හෝ අවාචික නෝන මාධ්‍යකින් ලැබෙන ප්‍රතිචාර ප්‍රතිපෝෂණ. ඔයාලා ඒව පටලව ගන්න එපා. උත්තරේ දෙක. පණිවිඩය ලබන්නාගෙන් යවන්නාට වාචික හෝ වාචික නෝන මාධ්‍යකින් ලැබෙන ප්‍රතිචාර ප්‍රතිපෝෂණයයි. ෆීඩ්බැක්. 12. පුර 11ට දෙකනේ. හරි 12. මේක පුතේ. භාණ්ඩ ප්‍රවාහනය කරන විශාල නෞකාවකට අදාළ වන ප්‍රවාහන මූලිකාංග සඳහා නිදසුන් දැක්වෙන පිළිතුර තෝරන්න. වරාය, ගුවන් මාර්ග, ඩීසල්. ඩීසල් එනවා. ඩීසල් හතරෙම කොහොමද තියෙනවා. ඩීසල් තමයි. ඔය ජල මාර්ග එනවනේ. නැතුව ඉතින් විශාල නෞකාවක් ගුවන් මාර්ගයෙන් යන්න බෑනේ. පළවෙනි එක එන්නේ නැහැ. දෙවෙනි එක මහා මාර්ගය එන්නේ නැහැ. තුන්වෙනි එක ගුවන් තොටුපළ එන්නේත් නැහැ. හතරවෙනි එක ඩීසල්, ජල මාර්ග, වරාය. උත්තරේ 4. උත්තරේ 4. 13. ඒ අර ප්‍රශ්න ලේසි හින්දා පුතේ මං ඉස්සරහට කරගෙන යනවා ඈ. ගැටලුව නැහැ නේ? හරි. පුතේ මොකද ගැටලුවක් තියෙනවද? නැහැ නේද? 13. පහත දැක්වෙන්නේ වෙළඳාමක් සිදු වූ අවස්ථා කීපයක. හරි මං චුට්ට ඉඳ ගන්න. මම 16 වෙනි ප්‍රශ්නෙන් පස්සේ නැගිටින්න ඕනේ නේ. හරි මං පොඩ්ඩ ඉඳ ගන්නවා තමයි. කාගේද? ඔව්. හරි. හොඳයි 13. පහත දැක්වෙන්නේ වෙළඳාමක් සිදු අවස්ථා කීපයකි. හරි. අපෙන් අහන්නේ මේ ඉහත වෙළඳාම තුරින් සිල්ලර වෙළඳාමට. පුතේ මතක තියාගන්න. මිලදී ගන්න කෙනා මම ඕක මේක සැරයක් බෝඩ් එකේ ලියලම පෙන්නුවා. මිලදී ගන්න කෙනාගේ චේතනාව වෙන්නේ අවසාන පරිභෝජනේ නා. ඒක සිල්ලර වෙළඳාම. හැබැයි මිලදී ගන්න කෙනාගේ මේ අරමුණ වෙන්නේ නැත්නම් චේතනාව වෙන්නේ නැවත විකිනීම නා. ඒක තොග වෙළඳාම. එච්චරයි ඔයාලට හිතන්න ඕනේ. නැතුව ඔයාලා මේ පුතේ කියන්නේ දැන් ඔයාලගේ ඔළුවේ තියෙන්නෙම අර අපි අපිත් එහෙම තමයි. අපිත් පොඩි කාලේ ඉඳලා ඔළුවේ තියෙන්නෙම ගොඩක් ගන්න ඕන නම් යන්න ඕනේ තොග කඩේකට. පොඩ්ඩක් ගන්න ඕන නම් යන්න ඕනේ සිල්ලර කඩේකට කියලා. හරි. එහෙම එතකොට ඔයාලා හිතන්නේ දැන් මෙතන තියෙනවා ඒක දන්සලක් දීම සඳහා සුනිල් සහල් කිලෝග්‍රෑම් 200ක් මිලදී ගන්නාලා. එතකොට මේක ඇවිල්ලා ගොඩාක් අය හිතනවා තොග කියලා. ඇයි? කිලෝග්‍රෑම් 200ක් තියෙනවා. හරිද? කිලෝග්‍රෑම් 200ක්. එතකොට පුතේ මේ කිලෝග්‍රෑම් 200ක් කියලා ඒක තොග වෙළඳාමක් වෙන්නේ නැහැ. එයා ග්‍රෑම් 500ක් අරගත්තත් එයා ඒක අරගත්තේ නැවත විකිණීම සඳහා නම්. හරිද? ඒක තොග වෙළඳාම. හරි ග්‍රෑම් 500ක් අරගෙන එයා ඒක ගත්තේ නැවත විකිණීම සඳහා නම් ඒකත් තොග වෙළඳාම. ඒ නැවත විකිණීමටනේ. හැබැයි මේක බලන්න පළවෙනි ඒ දන්සලක් දීම සඳහා සුනිල්. මොකද සුනිල් දන්සලක් දෙන්නනේ ගන්නෙ. නේද? නැතුව මේ ආපහු විකුණන්නද? ඈ? නැබුතේ? නෑ නෑ ආපහු විකුණන්න නෙමෙයි නා එහෙනම් උගු සිල්ලර. ඒක සිල්ලර. හරි අපි ඒකට දාගමු පොඩි ටික එකක්. යෝ ඒක සිල්ලර. හරි. B බේකරි හිමියකු ධනපාල සිය බේකරිය නිෂ්පාදන බේකරි නිෂ්පාදන ආපන ශාලාවට ආ එයා විකුණන්නේ පුතේ ආපහු සැරයක් විකුණන්නේ. ඒ හින්දා ඒක තොග. ගඩොල් නිෂ්පාදක විසින් ගඩොල් 5000ක් ඇයගේම නිවස ඉදිකරන සුජාතාට විකිණි. ආ දැන් සුජාතා ඒක ගන්න ආපහු විකුණන්න නෙවෙයිනේ. එයා ගන්න එයාගේම නිවස හදාගන්න. හරි. එහෙනම් ඔන්න ඒකත් සිල්ලර. හරි. එතකොට උත්තරේ මොකද්ද? A සහ C. උත්තරේ 2. උත්තරේ 2. 13ට 2. හරි 14. විදුහල්පතිතුමා විසින් වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩාවසේ සාර්ථක පැවැත්වීම සඳහා කමිටු පිහිටුවා ඒවාට සමාජිකයින් පත් කරන ලදී. පුතේ සමාජිකයින් පත් කරන ලදී මොකද පුතේ අන්තිම එක ගැනිලි වෙන්න බැරිද? මොකද්ද? නෑ 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 මේ අන්තිම එක ගැනිලි කිව්වට ගැනිලි වලට සම්බන්ධ දෙයක් නෙවෙයිනේ පුතේ මෙතන. කවුන්ටින් වල තියෙන දෙයක් නෙවෙයිනේ. දැන් මෙතන මේ අන්තිම ප්‍රශ්නෙන් අහන්නේ මේ 13 වෙනි එකේ ඒකේ ගඩොල් නිෂ්පාදකයෙකු විසින් පන්ද ඉගෙන ගඩොල් නිෂ්පාදකයා වෙනම කෙනෙක් සුජාතා කියන්නේ වෙනම කෙනෙක් නැතු සුජාතා ගඩොල් ඔය මේ
සුජාතා කඩවල ටික හදාගෙන එයාගේම නිවස පේව කරන්න ගන්නව නෙවෙයි ඈ. ඔය ඕවා කියවද්දී හරි පරිස්සමෙන් කියවන එක නේ. වැටෙනව නැත්තම් ඒක හරි වෙලාවට ඒ වගේ අදහසක් ගන්නත් පුළුවන්. ගඩොල් නිෂ්පාදකයෙක් ඉන්නවා. එයා ගඩොල් 5000ක් දැන් ඔතන ඔය ඔයාලට පැටලෙන්නේ අන්න එතනින්. ඇයගේම නිවස දැන් ගඩොල් නිෂ්පාදකයා නෙමෙයි සුජාතා කියන්නේ. සුජාතාගේ ගේ එයාගේම ගේ හදන. නැත්තම් පුතේ ඕක කොන්ට්‍රැක්ට් එකකට දුන්නා නම් මොකද වෙන්නේ? ඒ නාගය තෝග වෙලඳා. ඒකයි ඔතන කියන්නේ ඇයගේම නිවස හදන සුජාතාට. සුජාතාට තමයි විකුණන්නේ. පටලව ගන්න එපා පුතේ. ඒක හොඳයි ප්‍රශ්නේ. මම හිතනවා අනිත් අයටත් ඔය ගැටලුව තියෙන්නේ නැති ඇහුවේ නැතුණාට. හරි. හොඳයි. එතකොට මේකේ මේ 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 මොකද්ද මේ උත්තරේ? සමාජිකින් පත් කිරීම එන්නේ මොන මේ කළමනාකරණ ක්‍රියාවලියටද? උත්තරේ දෙක සංවිධානකරණයට පුතේ. පත් කිරීමට එන්නේ සංවිධානකරණය. දැන් මම ආපහු කියන්න මම කියන්න දැන් අපේ තියෙන සැලසුම් කරන්නේ සංවිධානකරණය මෙහෙම පාලනයනේ. සැලසුම් කරණයට එන්නේ පුතේ යම් කිසි තීරණ ගැනීමක්. දැන් ලියාගන්න කළමනාකරණ කාර්යයන් ටික කළමනාකරණ කාර්යයන් ටික ලියාගන්න පැත්තකින් සැලසුම් කරන්නේ සංවිධානකරණය මෙහෙම පාලනය කියලා මේ උත්තර හතරම ලියාගන්නකො. දැන් එහෙම ලියාගන්න නැත්නම් පේපර් එකේ print out එකක් ගත්ත කට්ටිය සැලසුම් කරන්නේ කියන එකට යටින් මොකක් හරි මම මේ කියන එක ලියාගන්න. සැලසුම් කරන්නේ කියලා කියන්නේ පුතේ තීරණ ගැනීමක්. හරි. සැලසුම් කරන්නේ කියලා කියන්නේ තීරණ ගැනීමක්. ඒක ලියාගන්න. තීරණ ගැනීම කි කියලා ලියන්න. හරි ඒකට ඊට පස්සේ හරි මේ ඒක හරි ඊට පස්සේ මේ මොකද මේ සංවිධානකරණයට එන්නේ පුතේ පත් කිරීම මිලදී ගැනීම අන්න ඒ වගේ දේවල් හරි පත් කිරීම මිලදී ගැනීම ඒව තමයි සංවිධානකරණයට අයත් කාර්ය. එතන මෙහෙවීමට දාල කාර්යයන් මොනවද? ඔව් ඒ කියන්නේ මානව සම්පත හැසිරවීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ උපදෙස් දීම අභිප්‍රේරණය අන්නේවා මෙහෙවීමට අදාළ කාර්යයන් ඒවා. හරි උපදෙස් දීම අභිප්‍රේරණය කිරීම sannivedanaya නායකත්වයේ ඔන්න ඔයගෙ දේ නායකත්වේ නම් ඕනේ නැහැ. එච්චර දේවල් ලියාගන්න. උපදෙස් දීම අභිප්‍රේරණය කියලා වගේ ලියාගන්න ඔකේ ඇති. ඊට පස්සේ මේ පාලනය මොකද්ද? පාලනය කියලා කියන්නේ පුතේ මේ කියන්නේ සැලසුම් මේක පොඩක් ටික වාක්‍යයක්. සැලසුම් කරපු දේවල් ඒ ආකාරයටම වෙනවද? එහෙම වෙන්නේ නැත්තම් ඒකට ප්‍රතික්‍රමීය ක්‍රියාමාර්ග ඉටු කිරීම. හරි ඔය ලියාගන්න මේ يعني සොලියුෂන්ස් දෙනවා කියන එක ප්‍රතික්‍රමීය ක්‍රියාමාර්ග ඉටු කිරීම පාලනයට. කොහොමරි උත්තරේ දෙක. දහතරට උත්තරේ දෙක. 15 සෙල්ලම් භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක් විසින් අවුරුදු 5ට අඩු ළමයෙකු උපන්දිනේ දා කරනු ලබන ඕනෑම මිලදී ගැනීම සඳහා සෙල්ලම් භාණ්ඩයක් නොමිලේ ලබා දෙන ලදී. කොහොමද දන්නේ උපන්දිනේ දැනගන්නේ? කවන්නේ. අලෙවි කරන අරමුණු ඉටු කර ගැනීම සඳහා මේ භාවිතා කර ඇත්තේ අලෙවි කරන මිශ්‍රයේ කුමන විචල්‍ය දන්නේ? ඒක නම් ලේසි. මොකද මේ? ප්‍රමෝෂන්. ඒ කියන්නේ මොකද? ප්‍රවර්ධනය. උත්තරේ 4. ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොටිවේෂන් එන්නේ මෙහෙවීමටද කියලා. ඔව් පුතේ. ඒ කියන්නේ අභිප්‍රේරණයනේ. අභිප්‍රේරණය කියන්නේ මෙහෙවීම. ඔව් මෙතන දැන් බර්ත් සර්ටිෆිකේට් එකක් බලනවා එදිනේ නැත්නම් ඉතින් හැමදාම කිය උපන්දිනේ කියලා. තැගි ගන්න මොනවද කියලා නේ ප්‍රශ්න කියවන. බැටරි ලෝ වෙලා නේ කට්ටිය. හරි. හොඳයි. ඔයාලට කොමත් පුතේ විභාගෙට කලින් දවසේ වෙත් නිින්ද යන්නේ නැති වෙයි. ඔයාලා නිකන් හිතන්න තව මාසෙයි තියෙන්නේ කියලා. නිදිමත හැදෙන හැම වෙලාවම නිකන් හිතන්න තව මාසෙයි තියෙන්නේ. හරි. ඈ? ගණන් ගන්න. වාව්. ඔයාලට විභාගෙට කලින් දවසේ උණ ගන්නවා බලන්න නැත්ද කියලා. ඔව්. බයට උණ ගන්නවා.
මොකද සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය විභාගයට ආවම මොන විභාගේ මොනවද එච්චර ہوا ගණන් ගන්නවද විභාගය කියලා. එහොම කියන කට්ටිය අම්මේ බලන්න කෝල් එකක් ෆෝන් එක ආන්සර් කරයිද කියලා බලන්න. හරිද? ආයි නේ. එහෙම තමයි ඈ. එන ටෝක් ද මොන තරම් මට හම්බෙලා තියෙනවද කට්ටිය. මේ අන්තිමට උණ ගන්නවා සහලෝල වුණ කලින් දවසේ විභාගෙට බය වෙලා. හරි හොඳයි. ආ හොඳයි පුතේ ලකුණු හොඳයි ඒ තිසර. හරි බලන්න බෑ. හරි හොඳයි. ඉතින් මේ නෑ නෑ ඇත්තටම ඉතින් මේ මොකද දැන් ඔයාලට තාම ඕක දැනෙන්නේ නැහැ. තව සතියක් දෙකක් වගේ යද්දි තව ටික හරි විභාග බීතිකාව එනවා ඈ. ඒක දන්නේ නැහැ. හාට් රේට් එක ඉඳ නැද්ද කියන්නේ. හරි නෑ ඉතින් දවස් ඇත්තටම ඉතින් අද දවස් ඉවරයිනේ. තව පැය දෙකයිනේ තියෙන අද දවසේ. දැන් මමත් ඒකෙන් පැයක් තව ඔයාලට ක්ලාස් එක කරනවා. ඔයාලා ගිහින් ඉඳා ගන්න. හරි ඔයාලට හරි ඉතින් හරි හරිම විදියට අපි බැලුවොත් ඔක්කොම කරලා දැන් අද ඉඳලා දවස් කීයක් තියෙනවද ගණන් කරපු කට්ටිය. 23 නැතුව 20ද අත නැතුව ආ 32යි. හරි 32 කියලා ගමු. හරි 32යි. දැන් ඕකෙන් පැය 6 6 නිදා ගන්නවානේ. ඒ 32 න් 4 එකක් අයින් කරන්න. 8 16 24 32 නේ. ඒක දවස් 8ක් වල නිදා ගන්නවා. ඊටු දවස් 32 න් දවස් 8ක් වල නිදා ගන්නවා. ඒක හරිනේ ඒක. නෑ ඒ හරිනේ ඒක. පස්සේ කියන්න බෑ. දැන් කියන්න ඕනේ. හරිද? දවස් 32ක් තියෙනවානේ. දවස් 32 න් දැන් ඔයාලා පැය 6ක් නිදා ගන්නවානේ ඒක දවස් දවසට. අඩුම පැය 6ක්. ඒතකොට 24 න් 6ක් කියලා කියන්නේ 4 න් 1යි. ඒ කියන්නේ ඔයාලා දවස් 32 ඇතුළත දවස් 8ක් නිදා ගන්නවා. හරිද? ඉතින් ඇත්තනේ ඒක. ආ මම අම්මේ කියන්නේ ඉතින් නිදා ගන්නවා ඉතින් පැය 6. හරිද? කොහොම හරි ආහනන. ඊට පස්සේ මේ ආහනකෝ. ඊට පස්සේ හරි දවස් 24යි තියෙන්නේ. හරිද? ඕකත් ඉතින් ඔය කන්න බොන්න අනම්ම නම් එහාට මෙහාට ගියා. ඕක කොහොමත් වලට තව තියෙන්නේ දවස් 15කටත් වඩා අඩු ගාණක්. හරියටම පාඩම් කරන්න. හරි ඒ හින්දා මේ හරියට කරන්න කරන වැඩේ හරි වෙලාවට. හරි ඇත්තටම බලන්න වැඩි කාලයක් නැහැ. හරි. මම මොකද හොඳ ආකාරවම දන්නවා පුතේ. මම අවුරුදු දැන් මේ මේ අවුරුදු 11ක් විතර මම මේ දැන් උගන්වනවානේ. මම ඒ හින්දා දැකලා තියෙනවා. ඕනතර මේ කොච්චර කයිය ගැහුවත් අන්තිම වෙලාවේ හොම්බෙන් යන කට්ටිය මම ඕනතර දැකලා තියෙනවා. හරි. ඒකයි බය නැතුව ඉතින් වැඩ කරන්න දැන් ඉඳලා. ඒ කියන්නේ දැන්ම නෙමෙයි. දැන් වැඩේ පටන් ගන්න ඕනේ කොහොමද? දැන් වැඩේ පටන් ගන්න ටික දවසක් වෙන්න ඕනේ. හරි. දැන් බය තියාගන්න ඕනේ. බය නැතුව දෙයක් කරන්න බෑ. හරිද? ඒක ජීවිතේ එක්සෑම් වුණත් එකයි හැමදේම. හැම දෙයකටම බය වෙන්න ඕනේ. බය තියෙද්දි තමයි කරෙන්නේ. හරි. දැන් මම අපි වුණත් ගයක් හදද්දි අපි මට බයක් තිබ්බ මේකේ හදලා ඉවර කරන්න පුළුවන් වේවිද දැන්. ඒ බය තිබ්බෙන්ද ගේ හැදුව කොහොම හරි කියලා. කොහොම හරි බයෙන් හදනවමයි කියලා හැදුවා. ඒ වගේ තමයි වාහනයක් ගද්දි වාහනේ කොහොම හරි ගන්නවමයි කියලා ගත්තා. ඉතින් අර ඒ විදිහට තමයි. බයක් තියෙන්නේ අනිවාර්යයෙන්. මොකද බයෙන් තමයි මොටිවේෂන් එක ඇති. හරි. දැන් ඔයාලට මේ දවස් ඉතාම සීමිත සංඛ්‍යාවක් තියෙන්නේ. ඔයාලට හිතා ගන්න බැරි වෙයි මේ යන වේගෙත් එක්ක. හරි. මොකද දවසින් දවස මේ දැන් වෙනදා වගේ නෙමෙයි මේ එක එක ගැටලු ප්‍රශ්න අරකද මේකද දැන් ඉස්සරහට සමහරලාට එක එක පැත්තකට දැන් කර්ෆියු දැම්ම තව ටික දවසකින් ආයෙත් කර්ෆියු දාන්න පුළුවන් ටිකක් එහාට මෙහාට යන්න බැරි වෙන්න පුළුවන්. අවසරයක් ඔන්ලයින් ම යන්නත් වෙන්න පුළුවන්. හරි. ඔව් කරන්ට් එකක් නැන්නේ. දැන් මේ දවස්වල ඉතින් මොකක් හරි කුප්පි ලාම්පෙන් හරි පාඩම් කරන්න නේ. උඹදilla ඇතර ඔව්නේ. හරියට ඉතින් කොහොම හරි මේ වැඩ ටික හරියට කරන්න. ඉතාලම සීමිත දවස් ගණක් තියෙන. මොකද ඔයාලට හරිද? ඉතාලම සීමිත සංඛ්‍යාවක් තියෙන. මොකද දැන් ඔයාලා පන්තිත් වලට යන්න තියෙනවානේ. දැන් හෙට උදේ ඉඳලත් ඔයාලට පන්ති ඇති. අනිද්දාත් පන්ති ඇති. අනිද්දාත් පන්ති. හරිද? දැන් ටික හරිද? දැන් මම නම් කියන්නේ අත්‍යවශ්‍ය පන්ති වලට පමණක් ගියාට කමක් නැහැ. හරි. මගේ දැන් මම කොමස් දැන් මේක කාට හරි කෙනෙක් හිතනවනම් මේ තේරුමක් නැහැ මට පුළුවන් මට පේපර්ස් පුළුවන් කියලා. තේරුම ඕන නැත්නම් එන්න එපා. රිවිෂන් එකට ඕන නැත්නම් එන්න එපා. තියරි එකට ඕන නැත්නම් එන්න එපා. ඉතින් කමක් නැහැ ඉතින්. වැඩේ තියෙන්නේ මම පේපර්ස් මතම කරන්නේ.
හරිද? papers වලට ඉතින් සහභාගී වෙන්නේ මම නම් ඇත්තටම කැමති papers වලටම සහභාගී වෙන එක. ඊට අමතරව ඉතින් ඔයාලට හිතෙනවා නම් දැන් ඇති. මොකද ඔයාලා පාඩම් කරන්න ඕනේ. තනියම කරන්න එපා පාඩම්. එහෙනම් ඒකට වෙලා වෙන් කරගන්න. කොහොම මේ class එක cancel කළා හරි කමක් නැහැ ගැටලුවක් නැහැ. මට නම් ප්‍රශ්නයක් නැහැ. හරි? මොකද නැත්නම් අපරාධ. අන්තිම වෙලාවේ අන්තිම මාසේ ඔයාලා තනියම පාඩම් කරන්න ඕනේ. හැකිතාක් ඔයාලට වෙලාව අරගෙන. නැතුව පාඩම් කරන්න වෙලාවක් නැහැ. හැම වෙලාවෙම පන්ති වල ඉන්නවා 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 ඉන්නවා. පන්තිවල හිටියට කමක් නැහැ. හැබැයි ඒ පන්තියෙන් ඒ පැය දෙකේම උපරිම ප්‍රයෝජනෙ ගන්න. දැන් මේ පන්තිය රෑ 11ට ඉවර වෙද්දි ඔයාලට අද දවසේ මේ පන්තියෙන් කතා කර දැන් මම රෑ 11ට ඉවර වෙද්දි මම නිකන් හරි ඔන්ලයින් ඉන්න අය මට අල්ල ගන්න බැහැනේ. හරි මම නිකන් කියන්නේ බය වෙන්න පහන් නැහැ. හරි දැන් මං පොඩ්ඩක් ඉන්න කියලා මම අහනවා රක්ෂණයට අදාළ පාර්ශ්වය. හරිද? මං අහනවා සන්නිවේදයේ ක්‍රියාවලිය කියන්න නම් කරන්න. හරිද? මං අහනවා මේ තමකට මේක තිබේ. ආ සැලසුම් කරන්නේ සංවිධාන කරන්නේ මෙහෙම පාලනය කියන්නේ මොකක්ද කියලා. මතක නැත්තම් ඉති වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයාලා පැය දෙක බොරුවක් නෙකරලා තියෙන්නේ. ඊට වඩා හොඳයි කිදිරි කියලා පුතිය ගත්තා. හරි. එහෙම බෑ. ඊළඟ දෙන්න ඕනේ. හරි. හරිද මේ අනිවාර්යයෙන් ඒ හින්දා මතක තියාගන්න හොඳට ඔළුවට ගන්න පුතේ. ඔක්කොම නම් යන්නේ නැති වෙයි ඉතින් ඔළුවට. එහෙම යනවා නම් ඉතින් ඒක. සාමාන්‍යයෙන් හොඳයි එහෙම යනවා නම්. එහෙම යන්නේ නැහැ නේ. අපිත් ගියේ නැහැ. අඩුම ගානේ 120ක්වත් ඔළුවේ තියෙනවා නම් ඔයාලා දිනු. සාමාන්‍යයෙන් කියන්නේ එහෙමනේ. සාමාන්‍ය කෙනෙක්ට දරා ගන්න පුළුවන් දෙයක් දේවල් 100ක් කිව්වොත් 20ක් අතර ඔළුවට දරා ගන්න පුළුවන්. හරි. කියන හැමදේම දැන් මම බුද්ධාගමේ හැටියට නම් මං ආනන්ද මහරහතන් වහන්සේට මං අහලා තියෙනවා එහෙම හැකියාවක් තියෙනවා කියලා. කියන හැමදේම ඒ විදිහටම මතක හිටිනවා කියලා. හැම කියන දෙයක්ම එකපාරින් මතක හිටිනවා. එහෙම අපිට හැකියාවක් නැහැ බුරු කියන්න ඕනේ නැහැ මටත් නැහැ. හරි. ඉතින් මේ ඔව්. ඈ අවශ්‍ය වුණානේ අනිවාර්ය. හරි හොඳයි. ඉතින් අපි බලමු ඊළඟ එක 15. ආ 15ට හරිනේ. 16. 16. 16 නේ. හරි. පහත සඳහන් ආයෝජන මාර්ග අතුරින් අවදානම අඩුම ආයෝජන මාර්ගය කුමක්ද? මොකද අවදානම අඩුම ආයෝජන මාර්ගය කියන්න බලන්න උත්තර. අච්චුපතේ තියෙනවා අවසාන එක භාණ්ඩාගාර බිල්පත්. මොකද පූර්ණ රාජ්‍ය ආරක්ෂා දැන් නැහැ. පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් කියන භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න දැන් නම් බයයි. නෑ ඉඩම් කියන්න බෑ. මොකද ඉඩම් වලින් මොන වගේ අලාභයක් හෝ ලාභ වෙන්න ඉඩම් කිය නෑ ඉඩම් අලාභ වෙන්න ඉඩ තියෙනවා. ඇයි නැත්තේ? ඉඩම් අලාභ වෙන්න ඉඩ තියෙනවා. පුළුවන්. ඔව් දැන් මේ මෙහෙම හිතන්නකෝ. දැන් ඔය බදුල්ල පැත්තේ නේද මට මතක නැහැ. ඔය උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියක් ගියානේ. ඕක ගියාට පස්සේ පුතේ පොළොවේ යටින් මේ මේව හැරුවා. ඔය කැණීම් කරලා මොකද මේ? උමං හැරුවා. උමං හරලා වතුර ගෙනියන්නේ. ඊට පස්සේ ඔය හැම ගෙදරක්ම පුපුරන්න පටන් ගත්තා. හරිද? එතකොට ඒ ඉඩම් වටින්නේ නැහැ. හදිසියේ හයි ටෙන්ෂන් ලයින් එකක් යනවා. ඒ ඉඩම් වටිනාකම පොඩ්ඩක් අඩු වෙනවා. එහෙම තමයි. සමහර දේවල් තියෙනවා නะ අලුත් කියන්නේ මේ මොකක් හරි ඩිවලොප්මන්ට් මොන හරි වැඩක් හින්දා ඒ කියන්නේ සංවර්ධන කටයුතු හින්දා පුතේ එකපාරට ඒ පැත්තෙම තියෙන වතුර නැති වෙලා යනවා. එහෙම තියෙනවා. ඒ කුරුණෑගල මුත්තේට්ටු වල හරිය පොඩ්ඩක් එහෙම ගැටලුවක් ආවා. ඒ කියන්නේ සංවර්ධන ව්‍යාපෘති කරගෙන යද්දී මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එක්කෝ අර උල්පත් වැහිලා හරි මොකක් හරි වෙයිලා ඒ පැත්තෙම වතුර නැති වෙනවා. ඒතර වතුර නැති ඉඩම් ගන්න නැහැ නේ කවුරු. එහෙම අඩු වෙන්න පුළුවන්. දෙකට තියෙනවා. හරි. මෙතන මේ ලෝන් එකක් දීලා. ආ. හරි. කොහොම හරි මෙතන උත්තරේ වෙන්නේ පුතේ. භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම. ඔයාලා ඒක ගැන හිතන්න එපා. රජයේ විසින් තමයි නිකුත් කරන්නේ. රජයේ කෙටි කාලීන දැන් ලියා ගන්න ඈ. භාණ්ඩාගාර බිල්පත් යනු අලියා ගන්න. භාණ්ඩාගාර බිල්පත් යනු රජයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් යනු රජයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරනු ලබන ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් විශේෂයකි.
සොරකම් පත් විශේෂයකි. කෙටි කාලන මූල්‍ය අවශ්‍යතා සඳහා නිකුත් කරනු ශ්‍රී ලංකා කෙටි රජයේ කෙටිකාල අහන්න අවශ්‍යය රජයේ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරනු ලබන සොරකම් පත් විශේෂයකි. හරි. ඒ තමයි භාණ්ඩාගාර බිල්පත්. පුතේ භාණ්ඩාගාර බිල්පත් තමයි අඩුම අවදානමක් සහිත ආයෝජන මාර්ගය අපේ පොතේ හැටියට. තුන. දහත. හරි. ගනුදෙනුවක් ඉනුම් කරන සමීකරණයට බලපාන ආකාරය පහත දැක්වේ. මේ වත්කම් 15000ක් අඩු වෙලා වගකීම් 15000ක් අඩු වෙලා. වෙන මොකුත් ඕනේ නැහැ. වගකීම අඩු වෙන්නේ ඇයි? ණය ගත්තොත්ද ගෙවුවොත්ද? ආ ණය ගෙවුවොත් නේද? වගකීම වැඩි වෙන්නේ ණය ගත්තොත්. වගකීම අඩු වෙන්නේ ණය ගෙවුවොත්. එතකොට මේකේ ණය ගෙවලා තියෙන්නේ මොන වගේ වෙලාවකද? සුනිමාල්ගේ රුපියල් 15000ක බඩතොගය ණයට ගැනීම. එතකොට වගකීම වැඩි වෙනවා. ණය හිමියෙකුට රුපියල්ට 15000ක් මුදලින් ගෙවීම. අන්න උතරේ. ණය හිමියෙකු රුපියල්ට 15000ක් මුදලින් ගෙවීම. 15000ක් මුදලින් ගෙව්වා. අන්න උතරේ. දෙක. තුන්වෙනි එකත් බලමු අපි. කඩකුලිය 15000ක් නෑ පුතේ නෑ. කඩකුලිය ගෙව්වා නම් වගකීම නෙමෙයි අඩු වෙන්නේ හිමිකම අඩු වෙන්නේ. හරි. එතකොට අයිතිකරු 15000 පෞද්ගලික ප්‍රයෝජන දෙක ගන්න ඒ හිමිකම අඩු වෙන්නේ. හරි. උත්තරේ දෙක. දහට. පහත ගණදෙනු අතරින් හිමිකම අඩු වීමට බලපාන ගණදෙනු මගේ මේලා හිමිකම අඩු වෙන්න බලපාන ගණදෙනු තමයි මතකයි නේද? ඔව් හිමිකම්ම වැඩි වෙන්න බලපානවා. අමතර ප්‍රාග්ධනයයි ආදායමුයි හිමිකම අඩු වෙන්න බලපානවා. ගැනිලි වියදම්. ගැනිලි හා වියදම්. හරි. එතකොට දැන් මෙතන හිමිකම අඩු වෙන්න බලපාන ගණදෙනුවක් කියන්නේ එක්ක වියදමක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ආදායම ගැනිලක් වෙන්න ඕනේ. හරි බලමු පළවෙනි එක අයිතිකරු රුපියල් 10000ක් අමතර ප්‍රාග්ධනයක් ඇති ඒතකොට හිමිකම් වැඩි වෙනවා. ව්‍යාපාරයට 6000ක් ආදායමක් මුදලින් ලැබීම හිමිකම් වැඩි වෙනවා. 10%ක වට්ටමකට යටත්ව ණය හිමියෙකුට මුදල් ගෙවීම. ණය හිමියෙකුට මුදල් ගෙවද්දී වට්ටම හම්බ වෙනවා කියලා කියන්නේ පුතේ හිමිකම වැඩි වෙනු නේ. 2500ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම. ආ මොකක්ද එහෙනම් උත්තරේ? 4. උත්තරේ 4. ඔව් පුතේ උත්තරේ 4. හරි. හරි 19. ගනුදෙනුවක් සටහන් කිරීමට අදාළ 39ක් පහත දැක්වේ. මුදල් ගිණුම හර ණය ගැති ගිණුම බැර. සල්ලි හම්බ වෙලා නේ. කාගෙන්ද? කාගෙන්ද සල්ලි හම්බ වෙලා තියෙන්නේ? ණය ගැතියන්ගෙන් සල්ලි හම්බ වෙලා. මුදල් පොත හර කියලා කියන්නේ සල්ලි හම්බුණා කියන එකටනේ. හරි. 5000ක් වටිනා බඩු තෝගයක් ණයට විකිණීම නෑනේ. සල්ලි හම්බ වෙලා. ණය ගැතියන්ගෙන් 5000ක් ලැබීම. ඔව් උත්තරේ හරි. උත්තරේ දෙක. පුතේ ගැටලු තියෙනවා නම් අහන්න. මොකද මේකේ තුන්වෙනි එක එන්නේ නැහැ. බඩු තෝගයක් අත්පිට මුදලට විකිණීම එන්නේ නැහැ. අත්පිට මුදලට වික්කම් පස්සේ ණය ගැතිය වෙන්නේ නැහැ නේ. එන විකුණුම් ගිණුම් බැර වෙන්න ඕන. ණය ගැතියන්ගේ රුපියල් 5000 බොල් ණය එන්නේ නැහැ. ඉතින් බොල් ණය ගිණුම නෙන්න ඕනේ. බොල් ණය හර ණය ගැති ගිණුම් බැරනේ. හරි. එතකොට මේක උත්තරේ දෙක. 20. මේ බලන්න මේ 2016 පේපර් එක හරි ලේසි නේ. ලේසි වැඩි. හරි. වත්කම් ගිනුම ණය මේ වත්කම් කියලා කියන්නේ ණය ගැති. වගකීම් ගිනුම උපජිත විදුලි වියදම්. කියන්නේ ගෙවිය යුතු වියදම්. ආදායම් ගිනුම විකුණුම් ගිනුම. වියදම් ගිනුම වේතන. ඒ කියන්නේ වැටුප්. වැටුප් පා වේතන කියන්නේ. වේතන ගිනුම. උත්තරේ වෙන්නේ C D B A. උත්තරේ 3. උත්තරේ 3. හරි. ඔන්න 1 ඉඳලා 20 දක්වා ප්‍රශ්න ටික ඉවරයි. හරි.
අපි දැන් ඊළඟට 21න් පටන් ගන්න යන්නේ. ගැටලු තියෙන කට්ටියට අහන්න පුළුවන්. නිදිමත හැදෙන සෑම මොහොතකම ඔබගේ විභාගය පිළිබඳ සිහිය තබා ගන්න. හරි. වැටුප් සහ වේතන කියන්නේ එකද දෙකද? වැටුප් සහ පුතේ දෙකක්. ඔව්. වැටුපක් කියලා කියන්නේ මාසිකව හම්බෙන ගාණ. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු රජයේ සේවය කරන රාජ්‍ය සේවකයෙකුට මාසිකව හම්බෙන්නේ වැටුපක්. හරි. හැබැයි ඔයාලා හිතන්න අපි හිතමු මම කාට හරි වැඩකට එන්න කියලා මම එයාට කියනවා ඔයාලට මම දවස රුපියල් 2000ක් ගෙවනවා. වැඩ කරන පැය ගාණට ගෙවනවා. අන්න ඒ වගේ දවසකට පැය ගාණට හදන ඒකක ගාණට අන්න එහෙම ගෙවනවා නම් පුතේ ඒව තමයි වේතන කියලා කියන්නේ. හරි. මාසිකව ගෙවන දේ වැටුප ඒකක වශයෙන් ගෙවන එක වේතන. වැටුපා වේතන. හරි හොඳයි. මිනිමත නැහැනේ. මිනිමතයි. ඈ anonymous කියන එක ඇත්තද කියලා නෝද anonymous මේ account එක මට පේන හිතන්නේ මො හැක් කරනවා ඉතින් කොහොම හරි කරගෙන anonymous ලා ඕනේ ලංකාවේ ඉන්න වැඩෝ ටිකක් ඉන්නවා ඉතින් උන් ටිකට කිව්වා හරි එක අනිද්දා වෙනක හරි නිපුණසගේ තියනද නිපුණස එහා පැත්තේ ඉන්නේ ආ එහා පැත්තේ උඩ ඉන්නේ උඩ මේක ඉන්නේ නිපුණසගේ ක්ලාස් එකේ තියෙන නිපුණස මේ කියලා නම් තියෙන ගැටලුවක් නැහැ ඕන රෙකෝඩින්ග් බලන්න කියලා කියලා තින්නේ නැත්නම් ඉතින් ගැටලුවක් නැහැ ඕන විදිහට කරන්න පුළුවන් හරි මට කියලා ගියාවිල්ලා දැන් හරි කැමති දෙයක් කරන්න ප්‍රශ්න නැහැ මේ හොඳයි හරි නෑ මම ඉස්සෙල්ලා කිව්වා අනිවාර්යයෙන් මේ ඔළුව තියාගෙන විභාග සම්බන්ධයෙන් ඈ හරි ඇයි හරි නෑ ඒක 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 කියන්න ඕනේ කියන්නේ නෑ අනිවාර්යයෙන් මොකද පුතේ මේ දැන් ඔයාලට මේ ඔයාලට විභාගේ කිට්ටුවේ දී දෙනවා අපරාධය තව එක දවසක් තිබ්බණ ඇති කියලා හරි ඒක ඒක අපරාධය ඒ කියන්නේ ඒක කොමත් හිතෙනවා අනිවාර්යයෙන් ඒක තව එක දවසක් පැයක් විභාගේ 23 වෙනිදා උදේට දෙනවා තව පැයක් වැඩිපුර තිබ්බණ උදේ 4 විතර වල නැගිටිනේ 6 විතර ලෑස් 4 විතර ලෑස් වෙන්න හරි 6 විතර ලෑස් වෙන්න හරි 8 වට විභාගේ යන්න තියෙන්නේ හරි ඒතර ඔයාලා සමහරවල්ලාට 7 මාරකම් පාඩම් කරයි 7 විතර වෙද්දී ඔයාලට හිතෙයි ඔය තව පැයක් තිබ්බණම් ඉවර ඔක්කොම ඉවර කරනවා කියලා ඒ වගේ ඔළුවට යනවා හරිද අත්දැකීමෙන් කියන්නේ හරි ඉතින් මොකද අපිත් ඉතින් ඔළුව ලිව්වනේ හරි බය කරන්න එපා නේ බය කරන්න ඕනේ හොඳටම බය කරන්න ඉන්නකෝ හරි ඉතින් මේ හරි ඉතින් කොහොම නෑ ඇත්තටම හරි නෑ ඒක ඒ කියන්නේ මතක තියාගන්න මම නම් ඒ කියන්නේ ඒ එතනින් එහාට අර දැන් ඔය මොකද්ද එතනින් එහාට ඔයාලගේ රිසල්ට් එන දවසකට දැන් අම්මලා තාත්තලාගේ රියැක්ෂන් නේද අපි ඔක්කොම අත්විඳලා තියෙන කට්ටියනේ අම්මලා තාත්තලාගේ රියැක්ෂන් එක ඊට පස්සේ නෑදෑයන්ගේ රියැක්ෂන් දැන් මට නම් A7B දෙකක් තිබ්බා ඉඳලා පුෂු එකක් නෑ හරි ප්‍රශ්නයක් නෑ හින්ද ඉතින් කොහොමද රියැක්ෂන් එක අසල් වාසීන්ගේ කොහොමද රියැක්ෂන් එක මොන වගේද හරි ඒ ඔක්කොම වෙනස් වෙනවා හරි අපි මොන වගේ වෙලා හිටියත් ඒ එකෙන් සමහරලාට දැන් හිතන්නේ අපු මෙයා කන ඉගෙන ගන්න ඇතික කියලා හිතන් ඉන්න කට්ටිය A7B දෙක හරි A8 A9 ඒ වගේ ගත්තම පොඩ වෙනසක් පොඩි තැනක් හැදෙනවා හරි හරි ඒ කියන්නේ ඒ කියන්නේ මෙහෙමයි මොනවා වුණත් ඊට පස්සේ රිසල්ට් එක අඩු නම් පස්සේ උන්නේ හිතට හරි නෑ දැන් අම්මලා තාත්තලා කියයි ආ කමක් නෑ ඉතින් මොනවා කරන්නද ඉතින් ඕ ගන්න ඕම තමයි ඉතින් හැමෝම හොඳ A9 ගන්නේ නෑනි කියලා මොනවා වුණත් ඉතින් මන් දන්නවා හිතාසි තියන් ඉන්නේ අපරාධ ගන්න තිබ්බනේ කියලා හරිද එහෙම හිතෙන්නේ නැත්නම් ඉතින් ඒ ප්‍රශ්නය එහෙම හිතනවා අම්මලා තාත්තලා හරිද දැන් කවද හරි දැන් මට තාම බබාලා නෑ හරිද කවද හරි මගේ ළමේ
තුනත් මට හිතේ මොනවා වුණත් අපි කියයි ඔළුව අත ගාලා කියයි යා මේ මේ අපෝ කමක් නැහැ ඉතින් ආයි විභාග පාස් වෙන හැමෝම දිනනවා කියලා හරි ඉතින් මේ වුණාට මොනවා වුණත් ඉතිහාසයේ තියාගෙන ඉන්නේ යාලා මොකද ඉතින් අවුරුදු මේ 13ක් ඉස්කෝලේ යවලා 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 අනේ කමක් නැහැ ඔයාලා කැමති රිසල්ට් එකක් ගන්න මේ පිස්සු නැහැ නේ මිනිසුන්ට මුත්‍ර විඳන් කරලා එන ඉස්කෝලේ යවන්න නැතිව නෝ හරි ඉතින් යාලා ආසාවෙන් හරි ආසාවෙන් ඔයාලා රැයට පාඩම් කරද්දි ඔයාලට කෝපිය ගෙනලා දෙනවා ඔයාලා කෝපිය එක බිලා නිදා ගන්නවනේ හරි ඒ හැමදේම මේ කට්ටිය කරනවා ඉතින් ඒ හින්දා මේ මොකද නෑ නෑ ඒක මම මේක කියන්නේ මොකද මම දන්නවා මෙතන ඉන්න දඩබ්බරම ශිෂ්‍යයාගේ ඉඳලා අවුල් වෙනවා ඔය රිසල්ට් එක මේ වුණාන් පස්සේ හරි ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ හරි හරිද නෑ නෑ එහෙම නෙවෙයි නානු මේ ඒ කියන්නේ නෑ ඇත්තටම මොනවා වුණත් අවුල් වෙනවා මම දන්නවනේ දැකලා තියෙනවනේ කොච්චර කිව්වත් අන්තිම වෙලාවේ දැන් අන්තිම රිසල්ට් ආවට පස්සේ රිසල්ට් අඩුණාට පස්සේ උන කතා කරන්නේ හරි කන්නේ නෑ මට කෑම එපා කියනවා වතුර බොන්නේ නෑ ඔය වගේ වෙනවනේ ඉතින් ඒ හින්දා ඒවා වෙන්න දෙන්න එපා හරිද හොඳ රිසල්ට් එකක් ගන්න අනිවාර්ය මහන්සි වෙන්න ඒකට ඇත්තනේ ඉතින් අවුරුදු 11ක් දැන් 6 වසර ඉඳලා ඔයාලා 11 වසර වෙනකන් අවුරුදු ගාණක් මහන්සිලා 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 අවුරුදු 6 7 8 9 10 11 අවුරුදු 6ක් මහන්සි වෙලා ඔයාලා ගන්න රිසල්ට් එක මේ C 9ක් නම් S 9ක් නම් වැඩක් නැහැනේ B 9කුත් වැඩක් නැහැ හරිද හොඳ රිසල්ට් එකට යන්න අපරාධ නැත්තම් එයාලගේ මහන්සිය හරි ඒ හින්දා මොකද අපි අත්දැකීමෙන් මම එකයි කියන්නේ දැන් අපි මම A7B දෙකක් ගණනයි කියලා මම හිතන්නේ අම්මා හිතුවේ නෑ මම A7B දෙකක් ගණනයි කියලා මම ගත්තා හරි මේ හරි සතුටුයි අම්මට හරිද මේ මාරු සතුටක් එයාට ඒ කියන්නේ අපි ඒක දැක්ක නෑ ස්ලින් දැක්ක අදටත් මතක් වෙනවා ඉතින් ඒ වගේ සතුටක් මේ අපිත් කැමති ඔයාලගේ අම්මලා තාත්තලාත් ඉඳිනවට සහ අපිත් ඉඳිනවට හරිද මට නම් කොමර්ස් වලට විතරක් ඒකක් එපා ඈ කියන්නත් එපා එකක් මම දන්නේ සමහර ගුරුවරු කියනවානේ කොමර්ස් වලට ඒ කියන්නේ මගේ සබ්ජෙක්ට් එකට විතරයි ඒ මට අන්න ඒ වගේ රිසල්ට් තමයි ඕනේ හරි මට නම් එහෙම එපා එපා හරිද මොකද මේ මම එච්චර ආත්මార్థකාමී නෑ හරිද ඔයාලට කොමර්ස් වලට විතරක් ඒ එකක් තිබ්බා කියලා ඇති වැඩකුත් නෑ නේ පුතේ හරිද කොමර්ස් වලට ඒ තිබිලා මැත්ස් වලට සයන්ස් මැත්ස් වලට ඉංග්‍රීසි වලට S වගේ තිබ්බා නම් ඇති රිසල්ට් එක ඇති වැඩක් නෑ හරිද ඒ හින්දා හැම සබ්ජෙක්ට් එකකටම හරියට වැඩ කරන් ඒකයි මම කියන්නේ හොඳයි හරි අපි යනවා ඊළඟට 21 හරි හොඳයි අපි යනවා 21 වෙනි ප්‍රශ්නෙට. ලේසි ප්‍රශ්නයක් මෙතනක් තියෙන්නේ. වැඩිවීම බර අඩුවීම හර. පුතේ දැන් මතක තියාගන්න අහන්න. වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බර. ආ ඒ කියන්නේ මෙතන වත්කම් වියදම් ගිනුම් වෙන්න බෑ. අනිත් ඕන ගිනුමක් එන්න පුළුවන්. හරි බලමු දුන් වට්ටම් කියන්නේ මොන ගිනුමක්ද? වියදම් ගිනුමන් ඒව යටි ලියා ගන්න ඕනේ. ලියා ගන්න. දුන්නට්ටම් කියන්නේ වියදම් ගිනුම. ඒක එන්න පුළුවන්ද? බෑ. ඒක එන්න බෑ. මොකද වියදම් නම් ඒක වැඩි වීම හරහා අඩු වීම බෑ. හරි. මුදල් ගිනුම කියන්නේ වත්කම් ගිනුමක්. ඒක එන්න පුළුවන්ද? බෑ. වත්කම් වියදම් එන්න බෑ. ගැනුම් ගිනුම මොන වියදම මොන ගිනුමක්ද? වත්කම් වියදම් ගිනුම. ඒකත් එන්න බෑ. ප්‍රාග්ධන ගිනුම මොකද්ද? ප්‍රාග්ධන ගිනුම හිමිකම් ගිනුම හිමිකම වැඩිවීම වැර අඩුවීම හර උත්තරේ 4 21ට 4 හරි ඊට පස්සේ 22 22 ව්‍යාපාරයක් මේ පුතේ කීයද 4 නේ 21ට 4 හරි 22 ව්‍යාපාරයක් රුපියල් 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම සදාහන් කිරීමට අදාළ මූලාශ්‍රය. පුතේ රක්ෂණ ගාස්තු මුදලින් ගෙවනවා කියලා කියන්නේ මොකක්ද එන මේ මූලාශ්‍ර ලේඛනයයි මූලික පුතයි අනේ පටලව ගන්න එපා ඈ. අහන්නේ පිළිවෙලින්.
ඉස්සල්ලා ඕනේ මූලාශ්‍ර ලේඛනය, දෙවනියට ඕනේ මූලික සඳහන් පොත. උත්තර කියන්න බලන්න පුතේ. ඔව්. දැන් මේක ඇවිල්ලා මුදල් පොතනේ පුතේ, රක්ෂණ ගාස්තු මුදලින්ගේ බත්ති මුදල් පොතනේ. සල්ලි හම්බ වෙනවා නම් ලතු පොත. සල්ලි ගෙවනවා නම් ගෙවීම් වවුචරය. හරි. එතන මේක සල්ලි ගෙව්වානේ. ඒ හින්දා ගෙවීම් වවුචරය. මේ නිකම්ම නිකම් වවුචරය කියලා තිබ්බත් කමක් නැහැ. හරි. දැන් මේක ගෙවීම් වවුචරය කියලා උත්තරේ තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ගෙවීම් වවුචරය තමයි. ගෙවීම් වවුචරයයි මුදල් පොතයි උත්තරේ වෙන්නේ. දැන් ඕක සමහරලාට අනිත් පැත්ත දාන්න පුළුවන් උත්තරේ දෙක කියලා. ඇයි ඉතින් වැරදියි? වැරදියි. පිළිවෙලින් තියෙන එකනේ අහන්නේ. මුදල් පොතයි ගෙවීම් වවුචරය නෙවෙයි. ගෙවීම් වවුචරය මුදල් පොතයි. උත්තරේ 3 22ට 3. 23. ආ මේකක් නම් පුතේ අන්තිම පේපර් එකේ මං කියලා දුන්නා. ඔය වගේ ප්‍රශ්නයක් ගොඩාක් දුරට එනවාමයි. හරි. ඒ කියන්නේ දැන් අපි හදන බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශය හදන බැංකු ගිණුමයි ශේෂයන් වෙනස් වෙන්න බලපාන හේතු පහක් තියෙනවානේ. හරිද? දැන් ඔව් මම ඕකට අදාළ නෝට් එක මම හිතන්නේ දෙපාරක් හෝ තුන් පාරක් දීලා තියෙනවා. එහෙනම් මම අද දවසේ දෙන්නේ නැහැ. හරි. ඕනේද? අද දවසේ දෙන්නම් එහෙනම්. ආ හරි. මේමනේ. හරි. මම ඉස්සෙල්ලම මේ ප්‍රශ්නේ කියවන්න කලින් මම ඒක කියලා ඉන්න. හරි. ස්ථාවර නියෝගයෙන්ද මොකද වෙන්නේ? බැංකු ගිණුම කියන්නේ අපේ එක. බැංකු ප්‍රකාශය කියලා කියන්නේ බැංකු. හරි. ස්ථාවර නියෝග අපි නියෝගයක් දෙනවා පුතේ. එතකොට බැංකු ප්‍රකාශයේ ශේෂය අඩු වෙනවා, අපේ ශේෂය වැඩි. හරිද? ඒවත් තැන්පත් කළ නමුත් ඔව් නිෂ්කාශනේ නෝ. හරිද? එතකොට මොකද වෙන්නේ? අපේ බැංකු ගිණුමේ ශේෂය අඩුනේ වැඩි වෙනවා. අපේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙනවා, බැංකු ප්‍රකාශ ශේෂය අඩු වෙනවා. හරි. දැන් මොකද්ද මේ කියන්නේ කියලා මේ බලනවා දන්නෙත් නැහැ. හරි. පුතේ ස්ථාවර නියෝගේ හින්දා, ඒ කියන්නේ බැංකුවෙන් සල්ලි ටික කපනවා, බැංකු ප්‍රකාශයේ සල්ලි අඩුයි. හැබැයි අපේ ගිණුමට තාම අපි දැම්මේ නැහැ. තැම්පත් කළ නමුත් නිෂ්කාශන නෝ චෙක් තාම බැංකුවට වැටිලා නැහැ. හැබැයි අපේ ගිණුම අපි තැම්පත් කළා කියලා දානවා. තැම්පත් කළ නමුත් තාම නිෂ්කාශනය වෙලා නැහැ. ඒක හින්දා එකක් ටික අඩුයි. මේ එක එක හේතු හින්දා බැංකු ගිණුමේ ශේෂයද අඩු වැඩි වෙන්නේ, බැංකු ප්‍රකාශ ශේෂයද අඩු වැඩි වෙන්නේ කියලා මම මේ කිය කරගෙන යන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ එක මොකද? රිජුප්‍රේෂන් හින්දා මොකද වෙන්නේ? රිජුප්‍රේෂන ඊට පස්සේ බැංකු ගාස්තු නෑ, බැංකු ගාස්තු වෙන උඩ එකට පොඩින් නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ. හරි. ඊට පස්සේ මෙතන රිජුප්‍රේෂන, ඒක ගමු. රිජුප්‍රේෂණේ ඉඳන් ඒකම තමයි වෙන්නේ පුතේ. මොකද්ද වෙන්නේ? මම මේක එකපාරම ලියන්න. එන්න මෙහෙම. හරි. මෙන්න මේ තුන හින්දා බැංකු ගිණුමේ ශේෂය වැඩි. නෑනේ. රිජුප්‍රේෂණ නෙමෙයි මොකද්ද මෙතන එන්නේ? බැංකු ගාස්තුනේ. ලිවදේ. මෙතන ඉන්නේ බැංකු ගාස්තුරිය. ලියපු කට්ටිය ඇති. හරි. මේ පුතේ මෙන්න මේ හේතු තුන හින්දා, මෙන්න මේ පළවෙනි හේතු තුන හින්දා අපේ ගිණුමේ ශේෂය වැඩි, බැංකු ප්‍රකාශයේ ශේෂය අඩුයි. රිජුප්‍රේෂණයි. ඒක රිජුප්‍රේෂණ කියලා කියන්නේ බැංකුවට වැටිලා. හරිද? නිකුත් බැංකුවට ඇල්ලයින්ද බැංකු ප්‍රකාශයේ වැඩි, අපේ ගිණුමේ ශේෂය අඩුයි. ඒ වගේම චෙක් එකක් නිකුත් කරන් පස්සේ පුතේ අපි නිකුත් කරා කියලා දැම්මට තාම ඒක බැංකුවට වැටිලා නැහැ. එහෙනම් බැංකු ශේෂය වැඩි. හරි. මේ හේතු ගැන වැඩිපුර විස්තර කරලා තියෙනවා. හරි. ඔව්. පොඩ්ඩක් ඉතින් එහාට මෙහාට යනවා, ගණන් ගන්න එපා. මේ ටික ලියා ගන්නකො පුතේ. මේ තුන හින්දා බැංකු ගිණුම වැඩි වෙනවා, බැංකු ප්‍රකාශය අඩු වෙනවා, රිජුප්‍රේෂණය නිකුත් කළ
ඉතින් නමුත් ඉදිරිපත් නොවූ චෙක්හින්ද බැංකු ගිණුම අඩු වෙනවා බැංකු ප්‍රකාශය වැඩි වෙනවා. හරි ඒ විදිහට යන්න මේ මේවා විස්තරාත්මකව කියලා දුන්න දවස් තියෙනවා පේපර් ක්ලාස් එකේ අද මම නිකන් ලිව්වා විතරයි ඈ මේ හේතු ටික මත ඔළුවෙන් මේ මතක තියාගන්න කඩුම ගන්න ස්ථාවර නියෝග කියන්නේ මොකද්ද හරි ඍජු ලාභාංශ එන්නේ සංශෝධිත බැංකු ගිණුමේ හරපැ ඔව් පුතේ ඔව් ඒ කියන්නේ මේ ලාභාංශ මේ මේ ඍජු ප්‍රේෂණයම තමයි ලාභාංශය කියලා තියෙන්නේ ඕනේ මං කියන්න හොඳයි හරි ඇහෙන්නේ නැතුවේ මේ මං කතා කරේ නැහැ දැන් තම කතා කරන්නේ හරි මේ මේ ටික ලියාගත්ත නේද මේ ප්‍රශ්න වගේක් ආවම මං ඒකට උත්තර දී දීලා හරි මම පස්සේ උත්තර දෙන්න හරි හොඳයි පුතේ බලන්න බැංකු ගිණුමේ හරශේෂය දැන් ඔන්න බැංකු ගිණුමේ හරශේෂය 15600යි බැංකු ප්‍රකාශය 15600 කියන්නේ බැංකු ප්‍රකාශය අඩුයි බැංකු ගිණුමේ වැඩි නේ ආ එතකොට මෙන්න මේ හේතු තුනෙන් එකක් මොකක් හරි එන්න ඕනේ මේ හේතු තුනෙන් එකක් බැංකු ගිණුමේ වැඩි නේ බැංකු ප්‍රකාශය අඩුයි කියලා තියෙනවා හරි ස්ථාවර නියෝගේනවද ආ වුණ ස්ථාවර නියෝගේනවා ස්ථාවර නියෝග මත බැංකු ගෙවු රක්ෂණ වාර්ගයේ 500යි ඒක උත්තර එකද බලමු දෙවෙනි එක නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ චෙක් ආ ඒ කියන්නේ මෙතන එතකොට අපේ ගිණුමේ ශේෂය අඩු වෙනවා බැංකුවට ඍජුවම ලැබී ඇති ණයක ඩිප්‍රේෂන් ආ ඒකත් අඩු වෙනවා බැංකුවට ඍජුවම ලැබිය ති ලාභාංශ ආ ඒකත් අඩු වෙනවා උත්තරේ ඒක උත්තරේ ඒක ඊට පස්සේ 24 හොඳ හිත ස්ටෝස් පැකට් එකක් රුපියල් 200 බැගින් ටොෆි පැකට් 10ක් ණයට විකුණුව අතර එහිදී අඩු කළ වෙළඳ වට්ටම 10%ක් විය මෙම ගනුදෙනුන් නිසා ව්‍යාපාරයේ මොකද වුනේ අප බලමු ආයසරයක් කියවලා හොඳයි තිස්ටෝස් පැකට් එකක් 200 බැගින් ටොෆි පැකට් 10යි වික්කලු අඩු කළ වෙළඳ වට්ටම පුතේ වෙළඳ වට්ටම් ගිණුම් ගත කරනවද ආ නෑ වෙළඳ වට්ටම් ගිණුම් ගත කරන්නේ නැහැ ඒ හින්දා අපි වට්ටම දැන් දුන් වට්ටම් 200කින් වැඩි යම්මෝ නෑ වට්ටම් වැඩි වෙන්නේ නැහැ මෙතන මොකද වෙළඳ වට්ටම් අපි ගිණුම් ගත කරන්නේ නැති හින්දා විකුණුම් මාධ්‍යම 2000කින් වැඩි වෙනවද නෑනේ නේද මොකද දැන් 200 ගානේ sorry 200 ගානේ 10ක් දුන්නාට 2000ක් හම්බුණාට වෙළඳ මට්ටමක් 10%ක අඩු වෙනවනේ රුපියල් 200ක් නේද රුපියල් 200ක් අඩු වෙනවනේ ඒක 1800 වෙන්නේ ණය ගැති වටිනාකම 2000කින් වැඩි වෙන්නෙත් නෑ ණය ගැති වටිනාකම 1800කින් නම් වැඩි වෙනවා
හරි නායකයති වටිනාකම 1800කින් නම් වැඩි වෙනවා. උත්තරේ 4. ගැටලු තියෙනවා නම් අහන්න ඒක. ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ගැටලු තියෙනවා නම් අහන්න. පුතේ මෙතන ණය ගැති වටිනාකම 1800කින් වැඩි වේ. හරි. එතකොට කිව්වා වගේ 2000කින් වැඩි වෙන්නේ නැහැ. මොකද රුපියල් 200 බැගින් ටොපිත් පැකට් 10ක් 2000ක් වුණාට 10%ක වෙළඳ වට්ටමක් අඩු කරාට පස්සේ මේ මතක තියාගන්න ඒ දැන් මෙතන 200 ගානේ හරිද 10ක් විකුණලා 2000ක් හම්බ කරාට මෙතනදී 10% අඩු කරනවානේ. ඒ කියන්නේ 200යි. ඒ 200 කොහෙවත් අපි සඳහන් කරන්නේ ඇත්තටම ගිනුම්කරණේ සඳහන් කරන්නේ හරිද? ගිනුම්කරණේ සඳහන් කරන්නේ මෙන්න මේ ටික විතරයි. ගිනුම්කරණේ සඳහන් කරන්නේ මෙන්න මේ ටික විතරයි. හරි? මතක තියාගන්න. හරි? හොඳයි. මම මේක විභාගයටත් ඇවිල්ලා තියෙනවා කියලා කලින් දාලා තියෙනවා. හොඳයි පුතේ. හරි ඉතින් එතකොට උත්තරේ වෙන්නේ 24ට 3නේ. හරි. නෑ 24ට 4. හරි 25. 25 වෙනි එක ගමු. 25 අමරගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමේ වටිනාකම මොන හොඳ ප්‍රශ්නයක්. අමරගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමේ වටිනාකම රුපියල් 2000කි. 2016/1/31 දිනට සුළු මුදල් බාරකරු සතුව පැවති මුදල රුපියල් 100යි. හරි අපි ওই ටික ලියාගමු. ඔව ලියාගෙනම හදන එක තමයි හොඳ පුතේ. හරි. ඔව ලියාගෙනම හදන එක තමයි හොඳ. මොකක්ද දැන් මේකේ තියෙන්නේ? අග්‍රිමය අහගන්න. අග්‍රිමය 2000යි හරිද? 1/31ට තියෙනවා කීයද රුපියල්? 100ක්. හරිද? එතකොට දැන් ඇත්තටම කිව්වොත් 100ක් නේ ඉතුරු තියෙන්නේ. හා. හරි. එතකොට සුළු මුදල් අග්‍රිමය වටිනාකම 3000ක් දක්වා වැඩි කරනවලු. එතකොට 2/1ට දැන් 1/31ට රුපියල් 100ක් තියෙනවනේ. හරිද? එතකොට 3000ක් වෙන්න නම් 2/1ට කීයක් දෙන්න ඕනේද? රුපියල් 100ක් අතේ තියෙන කෙනාට රුපියල් 3000ක් වෙන කීයක් දෙන්න ඕනේ? 2900. හරි සරලයිනේ. 2900 1900 නෙවෙයි ඈ. ඇයි 3000ක් දක්වා වැඩි කරනවා කියලා තියෙනවා පුතේ. අග්‍රිමේ. හරි. ඒ හින්දා නැත්තම් 1900යි. 3000ක් දක්වා ඔබ සරලව හිතන්න ලොකුවට එපා. හරි රුපියල් 100ක් ඉතුරු නම් 3000ක් වෙන 2900ක් දෙනවා. එතකොට මෙතන උත්තර දෙකක් තියෙනවා. දැන් මුදල් පොතින්නේ හම්බ වෙන්නේ නේ. මුදල් පොතේ ප්‍රධාන මුදල් බාරකරු සල්ලි දෙනවා. ඒ කියන්නේ මුදල් පොත බැර වෙනවා, සුළු මුදල් පොත හර වෙනවා. මුදල් පොත බැර, සුළු මුදල් පොත හර. දෙවෙනි උත්තරේ. උත්තරේ දෙක. උත්තරේ දෙක. ළඟට 26. ප්‍රතිපිලි ව්‍යාපාරයක මූලික පොත්වල සඳහන් කර තිබූ ගණඳුනු දෙකක් පහත දැක්වේ. හරි. මේ ඔය ප්‍රශ්නෙට යන්න කලින් අපි මෙතනින් උත්තරේ හදාගමු. දැන් මෙතන මේක ප්‍රතිපිලි
ව්‍යාපාරයක්නේ පුතේ. හරි, ප්‍රතිපිළි ව්‍යාපාරයක්නේ. හරිද? මේ දි මතයිද? නෑනේ. හරි, ප්‍රතිපිළි ව්‍යාපාරයක්නේ. හරි, දැන් මේකේ ඒ මොරටු ලීබඩු වෙළඳුන්ගෙන් 50,000ක ලීබඩු ණයට ගැනීම. හරි, මොරටු ලීබඩු වෙළඳුන්ගෙන් 50,000ක ලීබඩු ණයට ගැනීම. හරි, එතකොට පුතේ දැන් නැවත විකිණීමේ අරමුණින් නෙවෙයි මිලදී ගන්නෙ. ණයට ගත්තට නැවත විකිණීමේ අරමුණින් නෙවෙයි ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා ගන්න. එතකොට මොකද මොන මේ මූලික සහන් පත්‍ර දෙන්නේ? පොදු ජර්නලෙට. හරි, පොදු ජර්නලෙට තමයි එන්නේ. එතකොට පොදු ජර්නලෙට දාලා මූලාශ්‍රලේඛනය දැන් ලියන්න ඕනේ ඉස්සරහින්. දැන් ලියන්න අනිත් කට්ටිය හැමෝම ලියන්න, ඔන්ලයින් ඉන්න හැමෝම ලියන්න ඕනේ. දැන් ඒ මොරටු ලීබඩු වෙළඳුන්ගෙන් 50,000ක ලීබඩු ණයට ගැනීම කියද්දි, හරි පුතේ, මේ ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ණයට නෙගන්නේ. එතකොට පොදු ජර්නලෙට තමයි යන්නේ මූලාශ්‍ර ලේඛනය ජර්නල් වවුචර්. හරි, දෙවැනි එක 30,000ක රෙදිපිලි තොගයක් කපිලට ණයට විකිණීම. අන්න රෙදිපිලිනේ. එතකොට ඒක වෙළඳ භාණ්ඩ. ඒක විකුණුම් ජර්නලෙට යන්නේ මූලාශ්‍ර ලේඛනය විකුණුම් ඉන්වොයිස් එක. අපි තාම ප්‍රශ්නේ දන්නේ අපි මොකක්ද අහන්නේ කියලා බලමු ඊළඟට. ඉහත ඒ හා බී මූලික පොත්වල සටහන් කිරීමේදී භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය අහන්න. දැන් පළවෙනි එකට ජර්නල් වවුචරය, දෙවෙනි එකට විකුණුම් ඉන්වොයිස් එක. උත්තරේ 3. උත්තරේ 3. උත්තරේ 3. හරි, 27. ව්‍යාපාරයක් ණය හිමියෙකුට චෙක් පතකින් ගෙවීම සටහන් කිරීමට අදාළ වන මූලික පොත. අනේ චෙක් පතක මම ඉස්සෙල්ලා කිව්වා, චෙක් පතකින් ගෙවනවා නම් අනිවාර්යෙන් එන්න ඕනේ. මොකද්ද පුතේ උත්තර දාන්න? උත්තර දාන්න. චෙක් පතකින් ගෙවනවා නම් මොකද එන්න ඕනේ? උත්තර දාන්න. හරි පුතේ, උත්තරේ මොකද්ද? උත්තරේ 3. තුන්වෙනි එක උත්තරේ බැංකු ගිණුම. මේ ඇයි මේ ගෙවීම මොකද්ද ගෙවීම වවුචරය කියලා දාන්නේ? පුතේ මූලික පොතනේ අහන්නේ, මූලාශ්‍ර ලේඛනේ නෙමෙයි ඈ. තේරෙනව නේද? මූලික පොත අහන්නේ, මූලාශ්‍ර ලේඛනේ නෙමෙයි, ගෙවීම වවුචරය කියලා උත්තරය ඇවිල්ලා තියෙනවා. හරි, ගෙව්වට ගෙවීම වවුචරය. මූලාශ්‍ර ලේඛනේ මොකද්ද කියලා ඇහුවනම් ගෙවීම වවුචරය. ඒක හරි. ඇයි චෙක් පතකින් ගෙව්වත් මුදලින් ගෙව්වත් ගෙවීම් වවුචරේනේ හම්බ වෙන්නේ. හැබැයි මූලික සටහන පොත තමයි බැංකු ගිණුම 27.3. හරි, හොඳ ප්‍රශ්නයක්. පාඩ දැක්වෙන්නේ ගිණුම් කරණයේදී සිදු වූ වරදක් නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහනකි. පුතේ මේ වරද නිවැරදි කරන්න දාලා තියෙන්නේ. මේ ඔයාලා ඔතනදී බලන්න ඕනේ මොකද්ද දන්නවද? ඔයාලා බලන්න සාමාන්‍යයෙන් වත්කම් වියදම් ගිණුම් නම් හර වෙන්න ඕනේ. හරිද? හිමිකම් වගකීම් මේ ආදායම් ගිණුම් නම් බැර වෙන්න ඕනේ හරි විදියට නම්. එතකොට වරදක් නිවැරදි කර දැන් බලමු. දැන් කාර්යාල උපකරණ ගිණුම සාමාන්‍ය කොහොමද හර තමයි වෙන්නේ? මොකද කාර්යාල උපකරණ ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුම අපුතේ. වත්කම් වැඩිවීම හරනේ. නේද? වත්කම් වැඩිවීම හරනේ. ඒ හින්දා කාර්යාල උපකරණ ගිණුමක් සාමාන්‍යයෙන් කොහොමද හර තමයි වෙන්නේ. හරි? හැබැයි මේ කාර්යාල වියදම් ගිණුම් බැර වෙනවද? වියදම් ගිණුමක් බැර වෙන්න පුළුවන්ද? බෑ නේද? ඒ හින්දා වියදම් ගිණුමක් බැර වෙනවා කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ අන්න ඒක තමයි වැරද්ද. ඕක ෂුවර් එකට වෙලා තියෙන මොකද්ද? කාර්යාල උපකරණ. හරිද? වැරදිලා දාලා තියෙන කොහෙද? කාර්යාල උපකරණ වියදන්නේ කාර්යාල මේ වියදම් ගිණුම දාලා තියෙන්නේ. වැරදිලා දාලා තියෙන්නේ කාර්යාල වියදම් ගිණුම. හරි, ඒ කියන්නේ මේ හර පැත්තේ ගාන කියතපුතේ 40,000යි.
මේකේ හර කරන්න ඕන එකක් හර කරලා තියෙන්නේ කාර්යාල වියදම් කිරීමට. එතකොට මේක අනිත් පැත්තට දානවා මෙහාට හර කරන. හරි. මේක නෙන්නේ. කියන්නේ කාර්යාල උපකරණ ගිණුමේ සටහන් කරන්න තිබ්බ එක කාර්යාල වියදම් ගිණුමේ හර කරලා නේ. ඒකනේ. ඔයාලා උතනදී ගොඩාම බලන්න ඕනේ මේ අදාළ නැති එකක් කබලා තියනවා කියලා කියන්නේ ඒකෙන් වැඩිපුර අයින් කරලා. හරි. අනේ ඒකයි. ඉතින් මේක තමයි සාමාන්‍ය උත්තරේ. මේකෙන් අයින් කරලා මේ තියෙන්නේ මෙතනට හර කරලා තියෙන්නේ. මේක අයින් කරන්නේ කාර්යාල වියදම් අපිට සෝරි කාර්යාල උපකරණ කවදාකවත් කාර්යාල වියදම් ගිණුම් වල දාන්න බෑ පුතේ. මොකද මේක ඇවිල්ලා වියදම් ගිණුමක් මේක ඇවිල්ලා මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්. හරි මතක තියාගන්න. හොඳයි. ඒතර උත්තරේ වෙන්නේ කාර්යාල උපකරණ ගැනුම් 40000 කාර්යාල වියදම් ගිණුමට හර කර තිබීම. උත්තරේ 4. නමේ ලේසි ප්‍රශ්නය මේක ඇවිල්ලා ඔන්න 11 වසරට අපි එනවා අපසරය පහත ස්තන් සඳහා නිවැරදි පිළිතුර තෝරන්න ලද වාර්ෂික මුදලයි හිඟ වාර්ෂික මුදලයි يعني හම්බුණ ගාණයි හම්බුන් නැති ගාණයි දෙකේම එකතුව මොකද්ද වාර්ෂික සමාජික මුදල් ආදායම හරි උදේ හම්බ වෙන්න හම්බුණ ගානයි හම්බුනේ නැති ගානයි කියලා කියන්නේ ඔක්කොම හම්බ වෙන්න තියෙන ගාන. මේ ඕකට උත්තරේ දාන්න කොමස් කරන්න ඕනේ නැහැ. හරිද? සල්ලි වලින් හම්බුණ ගානයි. දැන් ඔයාලා නිකන් හිතන්න ඔයාලට ආදායමක් තියෙනවා. හරිද? ඔයාලට යම්කිසි මුදලක් මුදල් සල්ලි වලින් හම්බුණා පුතේ. තව ගානක් හම්බ වෙන්න තියෙනවා. ඒ දෙකේම එකතු වෙවිලා ඔයාලට හම්බ වෙන්න තියෙන මුළු ගානනේ. අන්න ඒ වගේ තමයි. මේකත් ඇවිල්ලා දැන් සමාජික එක්කගේ වාර්ෂික සමාජික මුදල් නෙමෙයි මොකද ලද වාර්ෂික සමාජික මුදල් වාර්ෂික සඳහා හිඟ වෙන්න බෑනේ නයි හම්බෙන්න ඕනේ එක්ක නැති වෙන්න වර්ෂයේ අතිරික්ත එහෙම් බෑ සමුච්චි තර මුදල් කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ සමුච්චි තර මුදල් කියලා කියන්නේ මොකද්ද මතකද ඒක නෑ පුතේ සමුච්චි තර ඒ සමුච්චි ෂේ නෙවෙයි සමුච්චි තර මුදලක් කියලා කියන්නේ ලාභ නොලබන ව්‍යාපාරයක කවදා හරි නිකන් අතිරික්තයක් ආවොත් ඒ අතිරික්තය අයින් කරන්න විශේෂම සංස්ථාවලෙම ඔය කියන්නේ රාජ්‍ය සංස්ථාවල ලාභයක් ආවට පස්සේ ඒ ලාභය අනේ ඒ විල්ලා කන්සලිඩේට් වෙන ඒ රජ ඒකාබද්ධතර මුදල් නෑ ඒක නෙමෙයි මේ මේ මේක වෙන එක ලාභ අරමුණු කරන උගත් ව්‍යාපාරවලට යම්කිසි ලාභයක් ලැබුවොත් ඒ ලාභය තැන්පත් කරන්න භාවිතා කරන අරමුදල තමයි සමුච්චිත අරමුදල කියලා කියන්නේ හරි ඒක මතක තියාගන්න හරි මේ ඕන අපි ලියාගමුද සමුච්චිත අරමුදල යනු නිකන් ලියාගන්න ලියාගන්න පුතේ සමුච්චිත අරමුදල යනු ලාභ නොලබන ව්‍යාපාරයක යම්කිසි ලාභයක් ලැබුව විට ලාභ නොලබන ව්‍යාපාරයක යම්කිසි ලාභයක් ලැබුව විට එම ලාභය තැන්පත් කිරීමට භාවිතා කරන අරමුදලයි සමුචිත අරමුදල යනු කියනද පටන් ගත්තේ ලාභ අරමුණු කරනගත් ව්‍යාපාරයක යම්කිසි ලාභයක් ලැබුව විට එම ලාභය ලාභය නෙවෙයි අතිරික්තය කියලා වචනේ එන්න ඕනේ කමක් නැහැ එම අතිරික්තය තැන්පත් කිරීමට භාවිතා කරන අරමුදලයි හරි කොමර උත්තරේ 29.4 වාර්ෂික සමාජික මුදල් ආදායම වාර්ෂික සමාජික මුදල් ආදායම අවුරුද්දට දලගා හොඳයි 30 ක්‍රීඩා සමිතියක අදාළ වියතන් අයිතම කීපයක් පහත දැක්වේ ඒ ක්‍රීඩා පිටිය නඩත්තු කිරීමේ වියදම බී ක්‍රීඩාගාරය මේ හොඳ ප්‍රශ්නයක් ඈ හරි ක්‍රීඩාගාරය ඉදිකිරීමේ වියදම ක්‍රීඩා පුහුණුකරුගේ දීමනා මොකද උත්තරේ අපි දාන්න ඕනේ ආදායම් ප්‍රකාශයට ඇතුළත් කරන දේවල්. බලමු. බලමු. දැන් මේක මොකද උත්තරේ පුතේ? 30ට උත්තරේ වන්න කට්ටිය. මොකද උත්තරේ?
මොකද උත්තරේ? පුතේ මේකනේ ක්‍රීඩාපිටිය නඩත්තු කිරීමේ දැන් අපි අපි ආදායම් ප්‍රකාශයට දාන්නේ දැන් ඕකේ තියෙනවානේ මේ ලාභ අරමුණු කරන උගත් සංවිධානවල ගිණුම් වර්ග දෙකක් එකක් ලැබීම් හා ගෙවීම් කියන මේ කියන්නේ මුදලින් හම්බුනොත් සහ මුදලින් ගෙවුවොත් තමයි ඒක දා. අනික ආදායම් ප්‍රකාශ. ඒ කියන්නේ ආදායමක් නම් හම්බුනොත් ඒක දානවා. වියදමක් නම් ගෙවුවොත් ඒක දානවා. හරි. එතකොට දැන් මේ ක්‍රීඩාපිටිය නඩත්තු කිරීමේ වියදම කියලා කියන්නේ වියදම. ඒක අපි දානවා. හැබැයි පුතේ දෙවැනි එක ක්‍රීඩාගාරයේ ඉදිකිරීමේ වියදම කියන එක වියදම් කියලා තිබ්බට හරිද? වචනේ වියදම් වියදමක් කියලා තිබ්බට ඒක වියදම නෙවෙයි. දැන් එහෙනම් ඉතින් දැන් මේ ගොඩ නැගිල්ල කියන්නේ වියදමක්. මොකද මේක මේ වියදම් කරන්න තුන නිකන් පහළුන්නේ නැහනේ. සිමෙන්ති වලට වියදම් කරා, වැලි වලට වියදම් කරා. හරි. නේද? තීන්ත වලට වියදම් කරා. ටයිල් වලට වියදම් නේවත්. හැබැයි මේ වියදම් ටික එකතු වත්කමක්නේ. මේ ගොඩ නැගිල්ල කියන්නේ වත්කම. ක්‍රීඩාගාරය කියලා කියන්නේ වත්කම. ඒව හදන්න යන්නේ ඒකට අපි වියදම කියලා නම කිව්වට ඒවට අපි වියදමක් කියන්නේ නැහනේ. දැන් මේ ගොඩ නැගිල්ල වියදමක් කියනවද? නැහැ. මේක වත්කම. එහෙනම් දෙවැනි එක වියදම් ගණයට එන්නේ නැහැ. ඔයාලව රවට්ටන්න තමයි ක්‍රීඩාගාරයේ ඉදිකිරීමේ වියදම් කියන වචනේ දීලා තියෙන්නේ. එහෙනම් ඒක එන්නේ නැහැ ආදායම් ප්‍රකාශයට. ඊළඟ කෙනා. දැන් ඔතන ක්‍රීඩ දැන් ඔතන ඉදන් ක්‍රීඩාගාරයේ නඩත්තු කිරීමේ වියදම කියලා. ඒක වියදම. එමයක් නැහැ මෙතන. ක්‍රීඩා පිටිය තියෙන්නේ. ඒක ක්‍රීඩා පුහුණු කරුගේ දීම නෝ. ආ ඒක වියදම. ඒතකොට A සහ C උත්තරේ දෙක. දෙයට දෙක. හරි අපි පහතඳාන් තොරතුරු ඇසුරෙන් 31 සහ 32 පිළිතුරු සපයන්න. හරි 31 දැන් මේ අයිතම කීපයක් තියෙනවා පුතේ. අපොත් මුද්‍රණ ආයතනයකට මේ ඒක පට ඒක අමතක කරන්න එපා. පොත් මුද්‍රණ ආයතනයකට අදාළව හරි පිරිවැ අයිතම දැන් කඩදාසි පිරිවැය කතරුභාගයේ මුණකරු වැඩු ප්‍රක්ෂණ වේදන් යන්ත්‍ර ක්‍රියාකරු වැඩු විදුලි වේදන් හරි 31 ඉහත මුද්‍රණ ආයතනයේ ඍජු වෙනත් පිරිවැයක් වන්නේ කඩදාසි පිරිවැය කියලා කියන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැයක් ලියා ගන්න ඕනි ඉස්සරහින් කඩදාසි පිරිවැය කියලා කියන්නේ ඍජු ද්‍රව්‍ය පුතේ ඍජු කියලා කියන්නේ නිෂ්පාදනයට ඍජුවම යන හරිද වක්‍ර කියලා කියන්නේ නිෂ්පාදනයට ඍජුවම දායක නොවන පිරිවැය කඩදාසි කියලා කියන්නේ පොත් මුද්‍රණ ආයතනයේ ඍජු පිරිවැයක්නේ යන්ත්‍ර ක්‍රියාකරු වැටුප් කියලා කියන්නේ පොත් මුද්‍රණ ආයතනයේ ඍජු ශ්‍රමයා හැබැයි කතෘවරයාගේ කතෘභාගය අන්න ඒක ඍජු වෙනත් මොකද පොතේ කතෘභාගයක් කියලා කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ටත් කියවන එකත් හරි ඒ කියන්නේ මේ ෆැබ්‍රික් කම්පැනි එකක ප්‍රතිපිල නිෂ්පාදන ආයතනයේ එහෙම හරි දැන් කතෘභාගයක් කියලා කියන්නේ මොකද කියලා දන්නවද දැන් උදාහරණයක් හැටියට හිතන්න ඔව් ඒක තමයි මාටින් වික්‍රමසිංහගේ පොතක් ගමු හරි මාටින් වික්‍රමසිංහගේ පොතක් ගත්තට පස්සේ දැන් මාටින් වික්‍රමසිංහ දැන් මම හිතන්න මම ඇවිල්ලා පොත් ප්‍රකාශකයෙක් කවුරු හරි මොකෙක් හරිද මම ඇවිල්ලා පොත් ප්‍රකාශකයෙක් හරි දැන් මට ඕනේ මාටින් වික්‍රමසිංහගේ පොත මඩල් දුව කියන පොත print කරන්න හරි හැබැයි මට එහෙම මේ පොතක් අරගෙන ෆොටෝකෝපි ගහලා උගන්නන්න එහෙම බෑනේ හරි එහෙම කරන්න බෑ. ඒකට පුතේ මම අවසරයක් ගන්න ඕනේ. කාගෙන්ද? මාටින් වික්‍රමසිංහගෙන්ද? ඈ? එන කාගෙන්ද ගන්න? ආ එයාගේ කවුරු හරි පොත්වල අයිතිය තියෙන කෙනෙක්. දැන් ඔය අර මේ ටීවී වල ෆිල්ම් පෙන්නද්දි පැත්තෙන් කියන්නේ මොකද්ද වචන දෙක අකුරු දෙක? අති නා තිස්ස නා ගොඩ විතාන. ඒතකොට එයාට තමයි ඒ වගේ අයිතිය තියෙන්නේ. යම්කිසි ටීවී එකේ පෙන්නනවා නම් එයාට ඒ අදාළ ගෙවීම කරලා තමයි පෙන්වන්න ඕනේ. නිකන් පෙන්වන්න දෙන්නේ නැහැ එහෙම. ඉතින් එහෙනම් ෆිල්ම් හදන්න ඕනේ නේ අපරාධෙන් සල්ලි වේදන් කරලා ඈ ඒවත් ඉතින් ඒ අවසරේ හඬ කවලා පෙන්නන ඒවා ඉතින් ඒ හඬ කවන්න කලින් එක කට්ටියෙන් අවසරය ගන්න ඕනේ නෑ අවසරය ගන්න ඕනේ දැන් නැත්නම් තේරුමක් නෑනේ පුතේ ඒ ඕනේ නේද නැතුව බෑනේ ඉතින් ඉතින් තේරුමක් නෑ නැත්නම් ඉතින් හදපු කට්ටියට තේරුමක් නෑනේ කිසි ආදායමක් නෑනේ හරි ඉතින් දැන් මේමයි කොහොම හරි දැන් අන්න ඒ වගේ වෙලාවක පුතේ අනිවාර්යෙන් අපි අදාළ මාටින් වික්‍රමසිංහයන්ගේ පොත්වලට අයිතියක් තියෙන කෙනාට අදාළ ගාස්තුවක් කියවල තමයි අපි මේ පර්මිෂන් එක ගන්න වෙන්නේ. එයා කිව්වොත් මට සල්ලි එපා අගේ print කරගන්න කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් අනිවාර්යෙන් ගාස්තු කියවල තමයි මේව කරගන්න වෙන්නේ. ඒක තමයි කතෘභාගය. එයා අවසර දුන්නේ නැති වුණොත් අපිට පොත print කරන්න විදියක් නැහැ. ඒ හින්දා තමයි ඒක ඍජු වෙනක් කියලා කියන්නේ. හරි. උත්තරේ
තුන එතකොට. දැන් මුරකරුවටු පෙන්නේ වක්‍ර ශ්‍රම වලට. 31ට 3. 32. ඉහත මුද්‍රණ ආයතනයේ නිෂ්පාදන පොදු කාර්යපිරිවැය. ඒ කියන්නේ පුතේ වක්‍ර පිරිවැයන්ට අදාළ කරුණු ටික අපෙන් අහනවා. හරි. පළවෙනි එක මුරකරු වැටු හරි රක්ෂණ වියදම් හරි විදුලි වියදම් හරි ඔය තුනම වළන්න ඔය තුනම කිසියම් නිශ් දැන් දැන් ටී ෂර්ට් එකක් අපි දුම් ආණ්ඩුව ඇඟලුම් ආයතනයක ඇඟලුම් නිෂ්පාදන ආයතනයක ටී ෂර්ට් එකක් මැහුවට පස්සේ ඒ ටී ෂර්ට් එක මහන්ඩ කියපු මුරකරුගේ වැටුප අපිට හොයාගන්න පුළුවන්ද එහෙම කැල්කියුලේට් කරන්න අමාරුනේ පුතේ රක්ෂණ වියදම මේ ටී ෂර්ට් එකට රක්ෂණය කරන්න මෙච්චරක් කියලා දිනවා ආයතනයේ සම්බන්ධ රක්ෂණ වියදමේ මෙච්චර නෑ එහෙම යන්නත් බෑ විදුලි වියදම දැන් ඔයාලා ඇඳන් ඉන්න ඇඳුමට කරන්ට් එක කොච්චරක් ගියාද කියලා ඔයාලට කියන්න පුළුවන්ද පුළුවන්ද කියන්නේ කීයක් ගියාද ඈ බෑ හරි කියන්න බෑ හොඳයි බෑ හරි හැබැයි දැන් මෙතන කඩදාසි පිරිවැය ඍජු පිරිවැය කතරෝ භාගයේ ඍජු පිරිවැය යන්ත්‍ර ක්‍රියාකරුවටු ඍජු පිරිවැය කඩදාසි පිරිවැය ඍජු යන්ත්‍ර ක්‍රියාකරුවටු ඍජු මුරකරු වැටුම් නම් ප්‍රශ්නයක් නැහැ කතරෝ භාගයේ ඍජු රක්ෂණ වියදම් සහ විදුලි වියදම් ඒක වක්‍ර. ඒතර කොහමද උත්තරේ වෙන්නේ? අංක 1. තිස්තුන. සඳමාලිකේ ව්‍යාපාර 2015 1.1 දින මාසික කුලිය 5000ක් වූ ගොඩනැගිල්ලක් කුලියට ගන්නාලාදී. ආ ගන්න 2015 12 31 දිනේ අවසන් වර්ෂය තුලදී 50000ක ගොඩනැගිලි කුලියක් ලෙස ගෙවා තිබුණේ. දැන් මාසෙට 5000යි නම් අවුරුද්දට කීයද? 60000යිනේ. මාසෙට 5000 නම් පුතේ අවුරුද්දට 60000යි. දැන් කීයද ගෙවලා තියෙන්නේ? 50000යිනේ ගෙවලා තියෙන්නේ. නේද? තව කීයක් ගෙවන්න තියෙනවද? ආ 10000ක් ගෙවිය යුතුයි. හරි. අපි බලමු මේකේ තියෙනවා අංක 1. ගෙවූ ගොඩනැගිලි කුලිය ගිණුමේ ශේෂය 10000යි. වැරදිනේ. කීයද? 50000යිනේ ගෙව්වේ නේද පුතේ ඈ චමොත් නේ 50000නේ ගෙව්වේ හරි 50000යි එතකොට දෙවෙනි එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන උපචිත කොට නැගිලි කුලිය ආ ඒක හරි කීයද 10000 ඒක හරි 10000යිනේ ගෙවන්න තියෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ තුන්වෙනි එකත් බලමු උපචිත කොට නැගිලි කුලිය 60000යි නෑ වෙන්න බෑ 10000යි ගෙවන්න තියෙන්නේ කොට නැගිලි කුලිය ගිණුමේ ශේෂය 5000යි මාසෙට වගේ නම් 5000 අවුරුද්දටම නේ අපිට අහලා තියෙන්නේ බලන්න ඕද රෑ දින එහෙම මේක වැරදිලාවත් මාසෙටවත් අහලා තිබ්බනම් වැඩි ඉවරයි හරි අපි අවුරුද්දට හදලා ගත්තට වැඩක් නැහැ එතකොට උත්තරේ 2 33ට 34ට හොඳ ප්‍රශ්නයක් හරිද ඔයාලට සාමාන්‍යයෙන් ඔය 30 ඔයාලා මේ පුතේ පාස් පේපර්ස් ටික කරගෙන කරගෙන යද්දි තේරෙයි මේ මේ වගේ ප්‍රශ්න මේ වගේ තැන්වල තමයි හැම වෙලෙම තියෙන්නේ මේ ගොඩාක්ම ඔය ශ්‍රේය සම්බන්ධයෙන් ඔයාලගෙන් අහනවා එක්කෝ වාර්ෂික ශ්‍රේය ප්‍රමාණය කීයද එක්කෝ ශ්‍රේය කළ හැකි අගය කීයද එක්කෝ සමුච්චිත අගය කීයද හරි සමුච්චිත ශ්‍රේය කීයද ඔය වගේ ශ්‍රේය වලින් ප්‍රශ්න තුනක් අහන්න පුළුවන් හරි දැන් මේකේ මම මෙහෙම දෙයක් කියන දැන් මේකේ අහන්නේ ශ්‍රේය කළ හැකි අගයනේ මට උත්තරේ කියන්න ඕකට උත්තරේ කියන්න ශ්‍රේය කළ හැකි අගයට ශය කළ හැකි අගයට අදාළ උත්තරේ කියන්න දැන් මෙහෙමනේ ආණ්ඩුව දැන් ඔයාලට උගන්වලා තියෙනවානේ පුතේ වාර්ෂික ශය හොයන්නේ හරි කොහමද පිරිවැයෙන් සුන්බුන් අගේ අඩු කරලා හරි මොකද්ද බෙදන්නේ පලදායි ජීව කාලයෙන් බෙදෙනවනේ නේද හරි දැන් ඒ ඇවිල්ලා වාර්ෂික ෂය දැන් මේ විදිහට හොයන්නේ 60,000න් 50,000 බෙදලා 50,000 අඩු කරලා පහෙන් බෙදෙනවා අවුරුදු ගාන පහනේ එතකොට 60,000න් 50,000ක් කියන්නේ 550,000යි පහෙන් බෙදුවම පස්සේ 110,000 දැන් මේකෙත් උත්තරයක් තියෙනවා මේක ඇවිල්ලා පළවෙනි එකේ උත්තරේ හැබැයි මේක නෙමෙයි උත්තරේ අපෙන් අහන්නේ වාර්ෂික ෂයද නෑ ෂය කරන්න පුළුවන් අගය පුතේ ලක්ෂ 6ට ගත්ත භාණ්ඩය
පනස්දාහට නම් දෙන්නේ කීයක් පාඩුද? පන්ලක්ෂ ඔව් ලක්ෂ හයට ගත්ත භාණ්ඩය පනස්දාහට නම් දෙන්නේ පන්ලක්ෂ පනස්දාහක් පාඩුවිනේ. අන්න ඒ පන්ලක්ෂ පනස්දාහ තමයි ෂය කළ හැකි අගේ. ඒ අගේ තමයි ෂය වෙලා තියෙන්නේ නැද්ද? ලක්ෂ හයේ ඉඳලා අන්තිමට විකුණන්න පුළුවන් නේ මේ අවුරුදු ගාන පාවිච්චි කරන් පස්සේ විකුණන්න පුළුවන් අගේ තමයි 50000 කියලා කියන්නේ. හරි. ලක්ෂ 6ට ගත්ත එක 50000ට නම් විකුණන්න පුළුවන් කොච්චර ක්ෂය වෙලාද? 500000 50000ක් ක්ෂය වෙලා. පුතේ පිරිවැය ඍණ සුන්බුන් අගේ කියන එකට තමයි අපි කියන්නේ ෂය කළ හැකි අගේ කියලා. හරි. දැන් අර සමුච්චිත ෂය කියලා කියන්නේ අවුරුදු 2 3ක දුන්නොත් මේවා වැඩි කරන්න. දැන් අවුරුදු 2ක කිව්වොත් මේක දෙකකින් වැඩි කරන්න. අවුරුදු 3ක කිව්වොත් සමුච්චිතය තුනෙන් වැඩි කරන්න. එහෙම එන ඒවා තියෙනවා 2018 පේපර් එකේ තිබ්බා. සමුච්චිතය කියන්නේ සමුච්චිතය වණ්ඩ නෙවෙයි. ඒක වාර්ෂික ෂය වණ්ඩ තිබ්බේ. ඒ වුණාට එතනින් හිතා ගන්න පුළුවන්. කියන්නේ සමහර ලාට අවුරුදු 2ක විතර මේ ෂය කියන්නේ යම් කිසි අවුරුදු 2ක විතර ෂය වලට අහනවා තියෙනවා. අහන්න තියෙනවා. හරි. 2000 මේක තින දීලත් නැහැනේ. අපි හිතමු 2015 1 එකේ ඉඳලා 2016 12 31 වෙනකම්. කියන්නේ අවුරුදු දෙකක්. ඒතර වලේ ෂය දෙකෙන් වැඩි කරන්න ඕන අවුරුදු ගා. දැන් මෙතන උත්තරේ මේකේම නෙවෙයි ඈ. ෂය කළ හැකි යගේ කීයද? කීයද ෂය කළ හැකි යගේ? 550000යි. මේක තමයි ෂය කළ හැකි යගේ. මේක නෙවෙයි ඈ. උත්තරේ 2. කියයි මොකද ඒ මික හරි හරි හොඳයි හරි පුතේ ඉතින් මේ එතන ඉඳලා ඉනි හරි දැන් එතන ඉඳලා තියෙන්නේ මූල්‍ය ප්‍රකාශන මම බැලුවේ ඒකයි හරිද මූල්‍ය ප්‍රකාශනට අදාළ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ ප්‍රශ්න එක හයක් තියෙන්නේ. හරි. ඒ හය අනිවාර්යයෙන්ම ඊළඟ දවස් අපි කරමු. හරි. අදට හරි. අදට අපි මෙතනින් ඉවර කරනවා. හරි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට බ්‍රහස්පතින්දා රෑ 9:11ක් තියෙනවා පුතේ. හරි. මේ හැමදේම කරන්න රිසල්ට් එක වැඩි කරන්න අවශ්‍යතාවයක් තියෙන කින්දා. බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දා තමයි බ්‍රහස්පතින්දා ඊළඟට මේකේ ඉතුරු ටික. 9 to 11 දකින්න මම කියන්න. හරි මේ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න 9:11 පන්තිය තියෙන්නේ. මොකද තේරුමක් නැහැ මේකෙන් මේක සාකච්ඡා කරලා මේක ඉතුරු ටිකට නැහැ ඊට පස්සේ ආ ඉතුරු ටිකට ඉන්න එහෙම තේරුමක් නැහැ. වැඩ ටික ලස්සනට කරගන්න. හරි අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ගමු. ඊළඟ දවසේ අපි මේකේ ප්‍රශ්න 6ක් සාකච්ඡා කරලා අනිවාර්යයෙන්ම මේකේ දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ දෙවැනි කොටසේ BS ටිකයි පුළුවන් තරමක් ඉවර කරමු. එතකොට අපිට ඊළඟ සතියේ 2016 පේපර් එක ඉවරයි. 2017 ඊළඟට පටන් ගන්න. හරි. එහෙනම් ඉක්මනින් ඒ වැඩ ටික කරමු. හරි. එහෙනම් හැමෝම පරිස්සමෙන් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ දවසේ ආපහු සැරයක් හමු. ජය වේවා ඔයාලට. ගුඩ් නයිට් හැමෝටම.